ಅದೆ پتہ ಗಮನಕ್ಕೆ ತಕಣ್ಣಾ ಹರಿ ಐಬಾನ್ ಹೇಮೋಟಮ අත් අප සුපරුදු පරලි කැඩපත සාකච්ාමය වැඩසරහහා ආරම්භ කරන්නයි මලා පුරත්තු වෙන්නේ. අද අප අමුත්තා අධිකරන අමාත්‍ය ආචාරය විජේදාස රාජපක්ෂ. මහිලා නීට වඩා විශේෂණ අශ්‍ය වෙන්නෙ නෑ. හැබැයි මේ ආණ්ඩුව ප්‍රබල වගේම තීරණාත්මක විශේක්ෂේත්‍රයක් නියෝජණය කරන අමාත්‍යවරයෙක් මගේ ඉස්ර පුටුවේ වාඩලඉන්න හිදා. ද ික් වැිපුර රට දේශපාලන ආර්ථික තාත්වය ගැන කතා කරන්න බලාපරත්තු වන. ගම නීතිම ප්‍රති්සංස් කරන ගැන අධිකරනක් ෂේත්‍රය සම්බන්ධෙන් අපි අද කතා කරන්න බලාපපුරොත්තුව වනවා. ඒ ඔක්කොට විසෙල්ල අචාර විජීදාස රාජපක්ෂේ අධි කරන මාතයවරය මොමිතම ගෞරේන් ස හදරින් පිළිගන්න කැඩපත වැඩසරහන්නට අපේ ආරාධනය පිළිියරගෙන පැමිණීම ගැන. මන් කැමති මේ වෙලාවේ ඉතාම වැදගත් රටේ අවධාන යොමුවෙලා තියන ප්‍රශ්නයක් ගැන කතා කරන්න පහුගිය කාලෙත් අපට අහ්ඩු දකින්න ලැබිච්ච, සහෙන වාදවිවාද වලට සහ විරෝධතාාවලට භාජනයවෙච්ච, ත්‍රස්වවාදය වැලැක්වීමේ පන්නත. තැන් මම දැක්ක ඔබ කියල තියෙන පහුගිය දවසක ඉතාම ඉක්මනින් තියන පනතට මම නිවැදි කරන්න ම වැරදිනා. තියන පනත වෙනුවට අලුත් පනතක් ගේන්න බලාපොරොත්වෙනවා කියලා. අපි ඒක විස්සර කල්ලම වැඩි පටන්ගම්. ත්‍රස්තවාද වැලැක්මි පනත ඉදස් නමසය හැත්ත නමේ ජියර්ජවදධන ජනාධිපත්තුමා ගෙනාවේ තාවකාලික විදිවිධාන යුද්ධපු පනතක් විදියට ත්‍රස්තවාදී කල්්‍යයක් රට්ට තුළ මතුවේ අවස්ථාවේ රට තුල යුද්ධයක් නිර්මාණයමින් පැවතුන වකවානුවක තමයි මේක ගෙනාවේ. හැබැයි මේ පනත්ත යුද්ධයෙන් පස්සේ භාවිතා කිරීම පිළිබඳව සමාජයෙන් විශාල චෝදනාවක් පැවති ආණ්ඩුවලට ආවා. ජාත්‍යන්තර වශයනුත් විශාල විරෝධයක් මේකට තිබුණා ඒකට බොහෝ අවස්ථාවලදී ඉදිරිපත්වෙච්ච විරෝධතා සාධාරණ පදනවක් මත වුණ එකෙනෙකි පිළිගන්නවා. ඒකම වෙනවිදිකට කියනවනං ඒ නීතිය අවභාවිතා කරයි කියෙනෙක ි පිළිගණ්ෝන ඉතින් දෙදස් පහළවේ ජනවාරි අටවෙනිදා මෛත්‍රපාල සිරිසේන මැත්තුමාගේ ජයග්‍රාණයෙන් පස්සේ යහපාලන ආණ්ඩුව අපි හැදුව ඇද අදලා අපි තීරණය කරා මේ ත්‍රස්ථවාදය වැලැකීමේ පනත ඉවත් කරලා එ වෙනුවට ජාතික ආරක්ෂාව සඳහා සුදුසු පනතක් ගේ ඩෝන කියලා. වගේම අපි දෙදස් පහළවේ ජනවාරිවල් ඉඳලා ඔ ඊස්ට සන්ඩේ පාස්කවිරිද්දා ප්‍රවා ප්‍රහාරය එනකම්ම ඇත්වශයෙන්ම මේ පනතය ඇයටති කවුරුවත් අතඩංගුට ගැත්තිවත් නෑ තෙදස් දානමේ අප්‍රේල් එනක. ඇබයිතිං ඒ අප්‍රේල් මාසේ ශිච්ච සිද්ධත් එක්ක නම් ඒ පනත භාවිතා කල යුතුවම තිබුණා වෙන විකල් පැයක්ක්තිබුණ ැහ අ්ඩු කුමක් වුවත්. ොට පාර්ලමින්ත්‍රට ඉදිරිපත් කරලා තිබුණ කවට රිිසම් ත්‍රස්වාදය වැලැක්කීමේ නව පනතාක්කෝ. එතකොට ඒ දෙදස් දාහනමේ ඔය සිද්ධිය වෙනකොට මම හිටියනෑ මේ අමාත්‍ය මණ්ඩලේ ඇබැයි පාස්කවිද්ද ප්‍රහාාරය පිළිබඳව බට මත ඇැති මම මාස විසි නමකටලින් පලි පාර් මේත්‍රේද හෙල්ි දරවකර මේගේ ප්‍රහරයකට ස දදානම් වින් තියනවා. කෝමාරය අවසනාවකට සිද්ධි සිද්ධ වනා අර පනත සම්මත කරීම අමතක වුණා ඊළඟට ජනාධිප්‍රතිවරණයක්කාවා රටි ඒක්කම වසංගතයක්කාවා ඊට පස්සය ආර්ථිකය කදා වැටුණා මෙවත් එක මෙවාසියල් අතපස් වෙලා තිබනේ. දැන් අපි ඒ වෙනුවට ඇන්ටටෙරිසම් ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පත් කරල්ලා හය දිනේදී අපේ මහනුවර පැවතුන අමාත්‍ය මණ්ඩල ැස්වීමේදඒ සාකච්ඡාවට ගත්තා. ඒර පරණක්කට වඩා අවිනිස් සම්පූර්යෙන්මන ඒක අපි විශේෂයම එක තිබුණ ගැටලු තිකතුනක් තියෙනවා. එකක් තමයි අකිසිදු අධිකරණය අධිකරණයේ අධික්ෂණයකින් තොරව ජනාධිපතිවරයට රැඳවුන් යියෝග නිකුත් කිරීම ඔවුන් දර්ග කාලයක් තිස්ේ තබා ගැනීම.ඒ වගේම ත්‍රස්තවාදී පනතයට ත අත්තඩංගුවට ගත්තුද විය සාමාන්‍ය නීතියට වඩා ටි වැඩි දර්ඝ කාලයක් අත්තඩංගුවයි තබාගෙන ප්‍රශ්න කිරීම සිදුකිරීම. තුංගනි කාරණය ලොකු චෝදනාවක් තිබුණේ හොඟක් අවස්ථාවලදී පාපොච්චාරණ මත සාමාන්‍යයෙන් සාක්ෂි නීතියනුව පාපොච්චාරණයක් මතම බරපතලපරාධයක් සම්බන්ධව දඩුව මක්නම කරන්න බැහැ. නමුත් මේ ්‍රස්ත පනති ඇනතිේ පාපොච්ාරණය පිළිගතහැකි සාක්ෂයක් විදිීර තියෙනවා. එ එතෙදී බරපත්තල චෝදනාවක් නීති ක්‍රියාත්මක කරන අයතනොල්ලට විරුද්ධව එල්ල වුණා ඒ පාපොච්චාරණ ශ්‍රේච්ඡාාවද්දී පොනවෙයි යම්යම් බලපෑම් කරලා බියගැනම් කරලා වෙනත්තාකාරයේ කරුණු පදනම් කරගෙන නැත්තං ඒ පාපොච්චාරණය කරොත්තු හෝ නිදහස් කරනවයි කියලා පොරොන්දුුවදදිල අන්නේ වගේ ආකාරයටනය පපපුච්චාරණ ගන්න බොහොමයක් අධිරවල මං තනො පපච්චාණය එහෙම ව්‍යජල සගත්තයක ලොපපු ලක්තින ට ඔ පෙලත් තියෙන අවස්ථා ගනාවගෙන ඉතින්. ඒවා අපි ඉවත් කරලා අලුත් පනත්ත සම්මතුනාට පස්සේ ගනු ලබන නීතිය ක්‍රාත්මක කිරීමේ ආයතන විශේෂයෙන් පොලිසිය ගනු ලබන සියලු කාරණ සම්බන්ධව අධිකරණය අධක්ෂණ බලි තියෙන. කු දස් අධිගටගේ ලා බියෝගයට ලක්කන්න පුළුවන්ර කලින්ගේේදී එම හැ්‍යවතිබන නෑ එතවට පාපොච්චාරණය කියනෙකත් අපි සරටේ සාමාන්‍ය නීතියට අනුව තමයි යන්නේ ලෝකයේ අනෙකු දියුණුයි කියලා රටවලුත් ත්‍රස්ත වැලැක්කීම ත්‍රස්ථවාද වැලැකීමට අනපන තදල තියෙනවා ජාතන්තර පිළිකත් ප්‍රිති නුත්තියන එක්සත්ජාතින්ගේ කන්වෙන්න්සන්ස්ල ඒට අනුගත වෙලා තමයි මේ ත්‍රස්තවාදය වවැල ක්‍රීමේ පල්කෙන්ටුන් පත ඉදිල් පත් කල ති. මට එක ත්‍රශ්ක ඇතිවනඟ මේ පවති ප්‍රනණථය තියන එක දෝෂයක් කරයටට කියන්නේ ත්‍රස්තවාදය කියනෙක නිශ්ෂීත වශයෙන් අර්ථන රූපණය කරල නෑ කියනකමට. ඒනිසා දෑර පහුගේ දවසල මේ වසන්ත මුදලිගේ තරුණය සම්බන්ධීෙන් කොළඹ මහහිස්්‍රාත් ප්‍රධාන මහහිස්්‍රාත්වරයා දීපු තීන්දුවත් ඒක ඉතාම පැහැදිලිව කියන. ත්‍රස්තවාදය පිළිබඳව වහෝ ත්‍රස්තවාදයා කියනක ගැන අර්ථ ීරූපනයක් නැතිනිසා. ඔොලිසියට පුළුවන් මේක අප යෝජනය කරන්න මේ ඉසල කිව්වා. ඒක මගේ අරව ගන්ඩම කක්ද කරන්න. ඒකට අපි චස්තවාදය කියන එකට ගැනෙන අර්ථනි රූපන ගණනාවක් ඉදිරිපත් කරලා තින විශේෂෙන්ම කෙටුම් පති දෙවනි වගන්තියෙන්ගේ අර්ථ අර්ථදීම අපි කරලා තියෙන්නේ. අනෙක් එක තමයි මේ රඳවාතබා ගැනීම. දැනට කිව විදිට ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝගය මත දිග දිකට රඳවාගන්න පුළුවන්. ඒක යම්කිසි උපරිම කාලසීමමාවක් දැනට අවුරදු එකහහාමාරක්වාකි තන්නේෙ තියනෙන මසදහටක් ඒක තව අඩුවෙනවද මුකදතත් න ඒක කාලස අඩුවෙනවා එක ජනාධිපතිවර වින් නෙවෙයි නීතිය ක්‍රාත්මක කිරීමේ පොලිසි ඉහ නිලධාරි ඩG. මට්ටමි කෙනෙක් සාක්ෂි මත ඉදිරිපත් කරලා අධිකරන නියෝගයක් මත තමයි ඒවරන්දවාදබාගැනම් කරන්න පුළුව. ඒ රජයේ නිලධාරියෙක් නමේ ීන්දු කරන්නේ අධකරනය තමයි අධිකරන අධික්‍ෂණය පූර්ණවශයෙන් තිබෙනවා ඒක නිසා නීති අවභාවිතා කිරීමට තියෙන ඉඩකඩ වැලැක්වීමත් ජනතාවගේ මූලික යිතිවාශචිකම් උල්ලන්ගෙනීම වැලැක්වීමත් ඒෙන් අප බලාපොරොත්තය. හ දැ මේ පිට එකේ තිමිච් විේෂදය තමයි පෞගිය කාලෙ පුරාමේ දේශපාලන වූමනාව සඳහා. රජ ඇත්තරම චෝදනාවන්නේ රජටන රජයවුවමනා එපාකම්මන් වුව මේ පාවිච්චි කරනවායි කියන කතාව. කියන විදිහටමින් ඉදිරියටඒවැනි අවභාවිතයක් වලක්ව ගන්න පුළුවන් ප්‍රතිපාදන මේ එකතුළ තිෙනවාොහෙනෙන කියනවා හැදම යනවා හරි ත්‍රස්වවාදය වැලැකීමේ පනත ගැන ට ඒ මුලික කාරණාවලට අමතරව මේ මොදති තිය දැවිෙන ප්‍රශ්නත් අපි ටික් කතා කරන්න වටි නොම. ඔබන මාත්‍යවරෙක් මගේ ඉස්රහපුටිය වාලික ගතයි පස. ඉට ස්සල්ල දැන් ප්‍රස්වාද වලක් කිවීම පනත පි ලි බන්ධව ප්‍රතිසහංස් කරනවලට අමතරව පහුගේ කාලෙ පුරාම අලුත් නීති ප්‍රතිසහස් කරන්න නොේක්ෂේත්‍රවල විශේෂෙන් මැතිවරණ නීතිය සම්බන්ධයෙන් අපි ඇහවා අපි ටිකක් ඒගන කතාර මලුතෙන් මොනවද අඳුරල දෙන්න බලාපොරොත්තුව. පහෝගගේ අවරුන්දේ අවසාන මාස පාහ ඇතුළද. අධිකරනය යුක්තිය පසදලීමේ ක්‍රියාවලියයට අදාළව විසි එක්ව ආණු කක්‍රී වස්ථ සංසෝධන ඇත්තක අපි සංශෝධන සි අතරක් සම්මත කර ගත්තා සහරය වැත්තවශය සංශෝදධනෙවෙයි අලුත්ම නීති විදියට සම්මත කර ගත්තා. එතකොට එක පැත්තකින් අපි යහපාලන නීති ආධිපත්තිය ඇතිකිරීමනි අධිකරන ක්‍රියා කලාපය තුළින් අපි බලාපොරොත්තුවෙන් අනපනත් පහක්තිබුණ විේෂම දේපල නීතිවලට අදාළව ඔ නොත්තාරික් සාාජ්‍යා පනත වංචාව ලක්ම මේ ආච්‍යා පනත න්තම කමති පත්රජඥා පනත වගේවා. ඒ අවුරුදු එකසි පනහකට වැඩිය පැරණ නීතිඒව නිසාම සහරලාවට වංචාාවල් සිද්ධ වෙනවා.ඒ මුොකද දැන් ලෝකයේ වෙනශසලාතියනවා ක්‍රමවේද වෙනස්සලා තියනවා. ඉති අද ගත්තොත් අප එක පැත්තකින් දූෂනය ගැන රාජ්‍යතන්ත්‍රයට ඇගිල්ල දික්කරන වගේම ඇ බෞද්ජලි කාරණ සම්බන්ධව මේ දෂනය වංචා. බගතලතින එනිසා මම සංකෑලයකන නැතත් මන් දන්නවා ඩුව ගණල අන්නඩු පනස්දාහකටත් වැඩිගානත් තියෙනවා මේ දේපල සම්බන්ධව වංච නිකලේකන කූට ලේකන කූට ඔප්පු එතකට ඒවා එක පැත්තිකින් අපරාධ අධිකරනවලත් විභාග වෙනවා ඒවගේ ඔපවා ලංගු කරන්න සි විල් අධිකරනවලත් තිබාග වෙනවා. හිති ඒවා වලක්ව ගැනීම සඳහා අපි විසාාල මේ ති ෝදන ටික් ඒ පනත්වොල්ට කර අන්තිම කැමති පත්‍ර වුනත් අපි දන්නවා පෑරණි රෝමලන්දේසි නීතියට තිබුණේ සාක්ෂිකරු පස්දිනෙක් අසං කරලත් අතේම ගැති පත්‍රයක් සාතික කරන්න පුළුවන් නොතාරිස්වරය කිදිරෙත් සාක්ෂිකරු දෙනෙක් කිදිර පුුවලන්. ඇති අපි අදකීම අපි දන්නේ සාක්ෂිකරු පහක්දාල අසංකරලගගේ අතික මැති පත්‍ර ගත්තු ජීරනුනමයක්ම මෑරණට පස්සල්වා. ඇති අපිත්මක හොදට දැන දැන ඉතින් සාක්ෂි න ඔපපු කිරීම ාරය තුළලා අධිරනෝල වාධ විවාද වෙනවා. දැන් ඔප්පුුවක් ලියපුහම අස්සන තබ නවා විකුණුම්කරු පමණක් එතකොට ඔය අසනම තිරිික දවසක් ගේෙල්ලා අභ කරනවා මක් ගෙනවයි කියලා. ඉති මේකට නඩුවක්ගේපුහම වුරුදු දාහය පහලවක් අභ්‍යාචනකරු තීටත් වැඩි. ඉතින් රජයේ අත්තකරු පරරික්ෂණ විශේෂච්නවරය අධන සාක්ෂය ඇතරම නිරධ ක්ෂයවෙන්න බෑ. කොදත් අතකරු විශේ සත්් ියහ ොච්චර විශෂ සච්ච ාාවයක් දරුවත් යම් අවස්ථාවලද ඒදගොල්ලන් දෙන්න නිගමන නිවරදි නැ පාකට කාලයක් ඒ විශාල කාලයක් යැනවා. ඉති අවිනිශ්චිත කාරණයක්ලත් තමයි සහලාට විනිසුරුවරුනත් හරද සාක්ෂය දන්නවා මේ මම දෙන්න අවිනිශ්චිත තින්දේ තින්දවාදඩඩෝනන. ති ඒ වගේවා වැලැක්වීම සඳහා මේ වෙන සංසෝධන වලින් අපි ලොකු වෙනස්කමක් කරා. එකට හාසරට ලක්ල තිබ නොතාරිස්වරු ෆොටෝගහන්න ඕන වෙනවා දැන්නිසරට කරුවන්ගේ කියෙල හ්ඩ වෙනවා නොතාරිසල නිසාම තමයි මේ ප්‍රශ්ේ මතුවල ද ොතරි රි ඔය වෙන වංචා දූෂනව ලිින්ියයට අනු පහකට වැඩි ප්‍රමාණයක් නොතාරිස්වරුගේ දැනීම ඇතිව අනු දෙනු ඇතුව කරනවා රගෙන යහුල් කරගෙන එකගල සමහරය මුදල් වෙනුවට මුදල් වෙනුවෙන් ඒ වගේ දෙවල් කරනවා. ඉතින්ඒ යතර්ථයි පිළි ගණඩෝන සමහර. රු ත්ති රස් දර ටතුර ොලත් ම කරලා තියවා ඉති අපි දකිනවා අධිකරන සහර නිති් රුන් නිතිඥ ෘති නර පීම් පවා වසරකට ගණනාවක් සිද්ධ වෙනවා මේ වගේ වංචා දූෂන කරනණ සාහිතින්. අලුතෙන් අපි දිරිපත් කල තියෙන අදාල පාර්ශුවය දෙක මස් සංකරන්න්ඩෝන. ඇගි සකුණ මුද්‍රාාවත්ත බන්න මක දස්සන විතරක් තවට ඇගලි සලකුණ අභියෝගයට ලක්කරන්න ලේසවෙන නෑන. ඊලගට නො තරිස්වරයාගේ ්‍යාපතත්තෙක්ක. ආරක්ෂාවටත් එක් චායාරූපයකුත් ඒ පොටකෝල් එක එකතු තමල්ල තියෙන පිටපතිේ දැන්ට දයනයව මුල් පිටපත් ඒගලපඒ එක වෙනස් කරනවා. තමල්ලග තියෙන පිටපති අලෝගල් අලෝල තියාගන්නත් ප්‍රතිපාධන හදල තියෙනවා. ඉති අනුව ඇත ටනි බලපත්්‍රාව ලළංග කිීම ක්‍රමවේදයක්ක පිට තිබුණ නෑ නීති. ලියන්න විතරයි තිබුණේ සම්ප්‍රදායක ක්‍රමයට තිබුණ ඒ අධිකරන්නේ විශාල ගැටලුවක්ේ. ර අනිවාර්ය කරා අන්තිම කඇවති පත්‍ර ලියන් ලිව්වාම ඒ කාලයක් නීමත කාලයක්ත් තුළ ලංකාලි වන මාසැක්කඇතුළද විදේශරටගදදිලි වන මාස දෙකක් ඇතුූල්ත ලියා පපදිංචි කරන්න ඕන. ඒවාගේම අවලංගු කරන්න ඕන්න නම් අවලංගු කරන්න ග්‍රමවේදෙත් ඒගේ සදාාගරලා තියෙනවා. අනිත්තෙක තමයි මේයා කේවවිියට් ැනින් කියනෙව ලියාපදිංචිකිරීම මා හිසරදයක්. අධිරන පද්ධතියට දැන් ඔබය සමගඟ ම පෞදලි කාරුලත්තිබනත්මගේ ඉඩමට කියල්ල ම කේවට ක දි පදි්චි කරනවා. ඉතින් ඒවා අඩුටය තිවර වවෙන්නගේපුහම සමහලාට අර දේපලංවර්ධනය වෙන්නේ නෑ දේපලට ඉදිකිරීමක් කරන්න නෑම කොද අඩුහපතියනනනි. ඉති ඒ වගේ ආවට ගයාට මීට පස්ස කරන්න බෑ සත්‍ය වශයෙන්ම ඊඩම සම්බන්ධව කේවිට් කරුට යම් අයිතිවාසික මක් තියෙන බව සහෞරු කරන්න ඕන ඒක නොතාරිස්වරයෙක් නීතිජ්ඥවරයක් සාතිිකයක් එකකටද දෙන්න නඒ වැරදුවත් ගොල්ලන්නුත් වවකීම බාරගණඩොන් ඉති ඒ ආකාරයට විශාල නීතිය ප්‍රතිශසස් කරන පද්ධතියක් ඒ පෞද්ජලික දේපල වලට අදාලව පිසිද්ධ කරා. ඒවගේම පැරණ සමාර නීති තිබුණා ඔය උඩරට විවාධික්ක සාද නීති අඩු පාඩු තිබුණා හිළඟට දැම් බදු දේපල දේපල බදු දුන්නාම මුල මාස කීපයක් අවරුද්දත් දෙක් ගවෙනවා ඊ ළඟට ගෙවන්නේ. නැතම් බදදුකා ඉවරුණට පස්සේ නඩුව පැවරුත් අඩු දයක්කත් යනවා නිරපගන්න. ඒක නිසා කවුරුත් දෙපල සංවර්ධ නෙ කරන්නන්නේ ගොඩ ැගල ඉදි කරන්න ඇකුලි සඳහදැන් ලංකාව. ද විශේෂයම ගෙවල් කුලි පනත තියෙන ප්‍රදේශ ගත්තාම පලන්න පරණ නගර පිටකොටුව ගත්තත් ගාල් මානුවර කුරුණය කල එදා ප්‍රධානතිබුණ නගර අදටත් තරම මහ ගරාාවටිච්ච පරණ කබල් බිල්්ඩින් වගෙන ඉතියෙන්නේ. එකට හේතුව අයිතිකාරයට ඒ සංවර්ධනය කරන්න විදිියන්න ඇතුළන දනන්නේ එතු කුලි නිවසියාට සංවර්ධන කරන්න බෑ මොක දක වෙනසක්කරත්තම නිරපන්න කරුණක් හිති ඒක නිසා මොක්කෝ බිස ස එකක් කරගෙන අල්ලගෙන රුපියල් සීයේ දෙසී සමාර්රවෙලාට කුලිගවන්නන්නේක් කු විවල් කුලි පරන්ට දවනවා. ඒ අපිට තේරෙන දැන් අලුතෙන් හැපු නග බලන්න දැ දමුල් ගත්තොත් ැමිලිටිය ගත්තව දම්බලන්ොට ගැත්තොත් ඒගේ අලුත් නකර හොගක් වගෙන් දියුණු වෙලා තියෙනවා පැරණි නගර දියුණුවෙන් නැත්තේ නීති තියෙන බාධාවල් නිසා. එ අපේ ගෙවල් කුලි පනතර දළෝ වෙන පනතක්කි දිරේදි ගෙනවා. හැබැයි බදුදේපල සම්බන්ධව බදුකාලය අවසන් වනාට පස්සේ හෝ බද්ධ නීති්‍යනොකුලලේ සවසන් කරලා බභුක්තිය ඉල්ල දනැත්තං. මහසදල්හක් ඇතුළත නඩුවු අවසන් කරලා ලගු ක්‍රමේ ඇති ක්‍රමවේදයක් අහඳුන්නල දුන්න දෙදා විසිතුනේ අංක එක් පානත කියලා පලවෙනි පානතිදයට අපි සම්මත කරත් ඒක ඉලට අනි පත්තෙන්ගත්තම වංචා දූෂන තමයි ලංකායිදන්ටත්තියන ප්‍රධාන මාතෘුකාව ඉදදා සමසයන් හතරි බණ්ාරනායක මැතිනියත් චන්ත්‍රකා මැතිනයක්ත් බලයට ආ අපේ වංචා දූෂන මාතෘකාවපයෝගි කරගෙන තාමත් අපඒක ගැනම කතාබා කරවා තකොට වංචා දෂන වැලැක්කීමට ඇන්ටිකරප්ෂන් මේ පනතක් කිිටුම්පත් කර ලිබරයි එකත් ලබන සති බෝදුරට අමාත්‍ය මණ්ඩෙල්ලට දිරිපත්වෙනවා ඒ ජාතින්තර ප්‍රමිතන් ගැලපෙන ඒ අන්ත්‍රනයතික සමයේ ඒ ආකාරයට තමයි හදල තියෙන්නේ දෙදා සතරය අපි එක්සත් ජාතතින්ගේ දූෂන විරෝධී ප්‍ර්ඥපතියයට එකගතාවේ දීලතියෙනවා. ො ඒක මූල ධර්මෝල්ලට අනුව තමයි එක කරන්නේ. ද අපි ප්‍රධාන වෙනස්කන් තුනක් කරනවා. විිසි එක්වනි සංසෝධන ඇයටතදේ ඔුන්ගේ ස්වාධීනතාවේ අපි ආරක්ෂා කරල තියෙනවා. ඊළඟට දැන කොමසල්ලස් දෂන කොමිසන් ස්භාවේ සාමාජිකයන්ගේ ඒ අයතිනයට ස්වාධීනව කටයුතු කරන්න හැබයි ඒට ඒ විවස්ථා ප්‍රතිපාදනොලට ඔබ්බෙන් ගිල්ල මේ කැටුම් පත්ඒ ප්‍රතිපාදන සකස්සලලාතියන ඔවුන් උුන් වාධීන තීන්දුු තිීරණ ගැන්නීමවා වගේම. ඔවුන්ට අවශ්‍ය පරීක්ෂණන්ගේ ධාරීම්පත් කර ගැනීම මූල්්‍ය පාලනය අනාදීටත් ඒ ස්වාධීනතාවේ රැකෙන විදියට ප්‍රතිපාදන තියෙනවා එ වගේම ඒගොල්ලා ඒ වුදවියට තමන්ගේ යාන්ත්‍රනය වඩාත් ශක්ස්තිමත් කරීමේ ක්‍රමවේදය සහ වත්කම්සා බැරකම් ප්‍රකාශ නීතියත් දැන්තියනකවහෝෂි කරලා ඒකට අපි ඇතුල් කරලා තියනවා දැන්තියන වගේ ගමුෂණ විරෝධී පනඳටම පනතටම එදොට දැනට තියෙන වත්කම්සා බැරකම් ප්‍රකාශන අපි දෙනවා මන්ත්‍රීවුරු විදියට කථනායකතුමාට ඇමතිවුරුවිදීර ජනාත්‍යත්තුමාට හැබැයි ඒවා පිළිබඳව පසුයි ප්‍රමක් කරන්න ඒව සත්‍ය දෙක නැද්ද කියෙල්ලා කරුණු සස්යාගන්න ක්‍රමවිදයක් හදල නෑසා බොහෝ අවස්ථාවල ඒවායි පිටපතක් ලබාගන්න පවා අමාරු අමාරු. ඒ ප්‍රශ්න තියෙනවන් ඒක නිසා ඒ ක්‍රමවේදී අපි ඇතුන් කරලා තියනවා දූෂණ විරෝධී පනතටම එතකොට දූෂන අල්ලසා දූෂන කොමිෂන් සභාවටම ඒ ඒක අධික්ෂණය කරන්න පුළුවන් නිවන්තරේ ඒකොට ඒ පිබඳව ලාදිය හැකියම් තුරතුර ප්‍රමාණයකුත් සියල්ලනෙවෙයි ලබාද හැකි තොරතුර ප්‍රමාණයකුත් බාදන්න පුළුවන් පිපිටට එතකොට ඒ පිළිබඳව සාධනීය සාධක කොමිස මේ මතය අනුව ඉදිරිපත් හොයාගන්න පුළුවන්නක් ඒ මත නඩු පැවරීමේ බලයයක්ත් ඒකට තියෙනවා.ඒ වගේම අපි බලාපපුොරොත්තුව වෙනවා එක ප්‍රතිපාදන ඇතුල් කරලාත් තියෙනවා තාක්ෂණයත් යොදාගෙන. ස්වංක්‍රියවම යම්කිසි තැනැත්තෙක්ගේ බත්කම් ප්‍රකාශේ විිශාලවසයෙන් අඩු එඩිවීම් බෙලා තියෙනොනක්. ඒරා ක්‍රමවේදය තුළ රේට් ප්ලෑග් එකක් යන්නේ. ඒක අවධාන යොමු කරන්න කොමිෂයන් සභාවට බැලිියුතු කාරණයක් ඉදිරිපත් වෙලා තියෙනවක් කියලා එක තුර අවුදධ අප සාමානයෙන් අවුද්ධක සරයක්න ත්ක පක්ශ දී බක් කර තකට ගිය අවුදධ දීපපු ප්‍රකාශයේ සහ අවුරදධ දීප ප්‍රශ අතර සන්ධනයක් සිදුවන බවද කිය සිදු වෙනවා ඊට අමතරල් ලෙස යම් කිසි ප්‍රමාණයක විිශාල ගනුදිනුවක් තමන් සිද්ධ කරලා තියෙනවනම් එ එක නිශ්චිත කරන ප්‍රමාණය අිභාගීල තියෙනව වන. අවරුදු දවසාන වෙනකංගින් උමනාන ඔන්ලන් ක්‍රමේයටතේ එක ඒට ඇතුල් කරන්න ඩුවන. හැබැද ඔතන ප්‍රශ්නයෝ ඔය ය අධීක්ෂණය පවත්වාගෙන යන්න කාර් මන්්ගේේ මගේතන්න ඒ විශාලස බලපානවාන ඇතටම කෞුද මේ එක කරණ්ඩික ඒ ගැමුණවාද තියෙනපියවා ඒ ගැනඒ ගැන තැන් අපි හිතන්නේ මේ කර නීතිය පැත්තිෙන් විතරක් කරනෝ කියලනේ. ඒ නීති පැත්ති නීති ජුරුට පමණ කරන්න බෑ. ඒකට වෙනත් විශේසඥ්ඥ දැනීම තියන ෘර්තිකයන් ඕන වෙනවා. විශේෂ ෝොඩිටස්ලා හිංජිනියස්ලා මේ වෛදිවරු මේ සැං උදාහරණෙ කටිගත්වොත් ගොඩන ගිල් ඇදීමේද. අන් නිසි ප්‍රමිතියට හදලා නැත්තං. ඒක ගැන නීතිච්ඥවරරි කුට මතයක්හ දන්න වැෑන. එතුට ඒ ඒ වගේ වෘතිිකයන්ගේ සහය මේකට ලබාගන්න ඔවුන්ම බඳවගන්න ඒකම මුලිනුත් කිව්වේ නිලධරි බඳවා ගැනීමේදී. ඒ ස්වාධීනතාවේ ලබල දිල තියනවා. ැන් අපිට සමරලාට හස්සදක්ීමම කොද අවස්සධයා මිලදී ගැීමේද. ඒ ලාගෙන තියන අවස්සදේ හොඳම එකකද ඒ මිලට ැලපිෙ එක මල්ලට ඒ අපිට තිීන්දු කරන්න බ ේ සච්ච මත අපිට නවා ඇතකොඩ මාග්ක මාගට්ටක ගන අවබෝධයක් තියෙනගෙනෙක්ින් නොන වද්‍යවරයකු තින්නඕොන ඒ අදාල බේත ධාරගෙන තියන්නේ. ඒ එක ද වඩාත්ම සුදුසුවයක කියලා ඒ පිළිබඳව ඒ විශ්වෂ සච්ිවරුන් සහහි ගන්න පුළන්ගේ වගේම ලිංගිකල්ලසමර දක්විදියට මේට ඇතුල් කරලා තියෙනවා. අනිත් එක තමයි දැන් අපි හුඟක් ආයතනවල මේ යම් වංචාව දූෂණයක් වනාාට අදටත් නිලධාරීන් ඒක ගැන කරුණු හරිිදරව කරන්න බයයි. මොක අනිවාර්ය ගුල දන්න හෙම දෙයක්කරොත් තන් ගිහිල නිලධාරී එක කරයි කියලා දර දෝග පලිගඩ ලුවන් මාරුවයෙන් කරන්න බලුවන් නැතිවරදකට නිවත් කරන්න පුලුවන් ඒගේ ප්‍ර්සාත් ජුඩත්තියනවා. එක්නිසා විිසිල් බ්ලෝවස් රයි්ස් කියේනක ඒඇ වච ප හ හඩනාගනායගේ අයිතිවාසිකන් ආරක්ෂා කිිරමීම ප්‍රතිපාදනත් මේක තියනවා. ඒ වගේම අපි දෙදස් පහළවේ ඇතිකරපු විින්දිිතයන් ස සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයට. අනුගත වනාආකාරය ප්‍රතිපාදන මේ එවැනි නඩුවල විදදිිත්‍යයන්ට ස සාක්ෂිකරන්ට ලබා දෙනවා. මහිතන්නේ මේ ඊටිකපේ ප්‍රේක්ෂකන්ට සෑහෙන වැදගත් මොකද. එදා එදා ජීවිතයේ ගොඩක් කාලයක් එක තන පල්ල ිච්ච නීති. සෑහෙන ප්‍රමාණයක් මේ විදිට ර්මාන කාලෙ ැපින විදිර නමී කරනය වෙනවා කියනෙ හැෝටම හොඳදයි අධිරන පද්ධ තිරසා යුක්තිේෂ්වීමටත් හොඳයි මහිත ඒ කතාව අපි එතින් නවත්තල කටම තවත් කය ොන වැදගත් පනත් කීපයක් ැන් ශ්‍රී ලංකා මහ බැංගුව දැ ඒක වාධීනතාව පිළිබඳවත් විශාල සාකචාවත් තාකච්චාවති වුණන එක් නිසා ඒක ස්වාධීනතාව වඩාතා රක්ෂා න දයටට ශ්‍රී ලංකා මහ බැංගුවට අලු පනත හද තියනවා . අත්‍ය මන්ඩල්ලු නමතකට තියෙන්. ඒවගේ අපේ මෙෙක්සයි සෝඩිනන්ස එක මේ සුරාබබමනද සුරාත්බදු පනතටත් අලුතෙන් පනතක්හදල තියෙනවා එකත් ඉදිරිී සතතිකීපේද පාර්ලිෙන්න්තුරේනවා. දික් සාද නීතිය සබන්ධනුත්ත සාමාන්‍යබවාහ ආචඥා පනතයටට වෙනස්කාමෙනවාද. ඒ ඇයි අයටත්තේ අපි කමිට්ි දෙ එකක් එක්ක දිගින්දිගට අධ්‍යයනයක් කරලා තියෙනවා. එකක් තමයි දික්කසාද ලබාදීමේ දැනට තින්නේ රෝමලන්දේසි නීතියයට පැරණි සංකල්ප මත පිළිගත්ත කරුණු තුනක් එඒඇන්නේ අනාචාරය දේශගත අත්තහැරයාම සහ විවාහ වන අවස්ථාව තිබුණු ලිංගික බෙලහිනතාවයකින තුන. ඇත්තවශයෙන්ම අද දික්කසාධ වලට බලපාන කරුණු අතර මීට අමතරව බලපාන කරුණු වැඩි. නමුත් කැමැත්තිෙන් දික්කසාදයක් ලබාගන්න බෑ අපේ රටේ නීතියනුව අරතුන එකක් අරත නුදාන්න දාන්නත්වන උප්පුවෙන්නත් ඕෝනන්න. ඉතිං ඒ ක අපිර නීතිච්ඥවරු ඒ ක්‍රමවේදයක් හයාගෙන තමම්ම දන්නව කරන වැරදි කියලා හැබයි ක්‍රම අනුගමනය කරලා දික්කසාද ලබාගන්නවා. දැන් අපි ගත්වොත්තම අධදේශාග අතහරයාමේ චෝදනාව මත පැමිණිල්ල දිරිපත් කර පොහම. පැමිල්ලිකාරය සාක්ෂදුන් නම දැ විත්තිකාරයට ඕනයි කියලා විත්තිකාරය කැතිනයි කියලා දෙන්න. බෑන් එක නිසා විත්තිකාරයක න හරස් ප්‍රශ්නානයහ කියලා. එකොට අධිකරනයට සිද්ධ වනවා අ පමිල්ි කෑල්ලිකාරගේ සාක්ෂි ම තන්දු අදන්න එකට අපි හැබ යක්ම දන්නවා එකකරන්න. තම තමන් යෝගේ තාවන් තමයි මේක වැන්න කියලා යකතයි වෙන්න කලෙ ම කිබොත් වංක සහයෝග වගේ වංක සයෝග වගේ. ඒක එක ග්‍රවන්් එක ඒ පදනවත් තමයි නඩුවක් ප්‍රතික්ෂේ පරන්න. ංග සායගයක් දෙන්න තිනෙන එක කියල විිසුරුවරේ දැනගත්තඒේක ප්‍රතික්ෂක කරඩු. එකතයි නීතිය. ඉති මෙ යාවත් කාලි නවන්න ඕොනද අපි යතාර්තය හඳුන ගන්න දැන් පිටරටවල්ලල හොකක් කලාවට ටෝටල් බ්‍රේ න් මේ කැනස් මුලුමනිම හේතුව මොකක් හරිකමක් නෑ වාහය ගෙනියන්න බෑ තත්තට කඩවැටල තින දව ගේ ෙ බලින්. යාගි තෙරු ක්න ය චෝදනා පස්සේ අන්නත් ඔන්න ද තිනම්වෙන්නන්න බෙන්වෙන්න මේ අයක ජෝජනාව තියෙනවා ඉතිං තවත්ඔයි සමාජයේ විවිදදහස්සෝකට දිරිපත්ේ වි්‍යවස්සල කළ බල අපේ ඉදිරිේදේ පිළිබඳ තිීඳදුව ගන්නවා ඒ වගේ මතවතියන ගැටුවෝ තමයි සමාරලාවට අපේ උදවිය විවාවෙලා තියන් ලෝක වෙන රටක තික්කසාදලා තියන්නේ තවත්රට හෝ ඒරටේ මෙහිටආපුහම මේක ක්‍රමවේදයක් නෑ එකනිසාප අලුත් පනත් කෙටුම් පතත් දැන් අදල අපසන්නින් පවතිනවා ලෝකයේ අනිෙකුත් රටවල්ලොල දී විවාහවීීමම් දිික්කසාදවීමම් වගේ දෙවල් සිද්ධ වූනොත්. අවශ්‍යනම් මෙහහි ලියාපදිං්චි කිරීම ක්‍රටි ක්‍රමයකට පහසුවෙන් ලියාපදිංචි කිරීමක් කරලා නැතං හඩ මෙෙන විවාහයක් පහෙකරගත්තුත්තෙම ඊට පසේ දීවාය බිගමිකෙල් අවුරු දෙක ගිරේ දන්නපු. ඉති වගේ ඒගේ තියෙන අවුල්සාගත තත්ත්යන් අපි ලිාගෙන යනවා ඒ වගේම විදීශ අධිකරනවලදදිෙනන නඩ තිීන්දු අපේ රටේ ඉදි ක්‍රියාත්මක කරන්නව නෝ සමරලාඩ. හ පවතිනවා නීතිය ඒගත් අවරුම් සීියක ඩි පැරණ නීතියක් ඒ සඳහත් අලුතෙන් පනතක් වෙනකොට. උදර්පන නීතියද කියන්නේ නෑ පුද්ලයන් සබන්ධ උදර්පන රැසි පෝකල් රජිරේ න් ෝස්මට ජ්මට අන්න්නඔ්‍ය වශයෙන් අඩුතිීන්දු ප්‍රාත්මක බලාත්මක කිරීමේ පනත. ඉති ඒ ඒවට අදාළවතකොට ගිවිසුම් තියනවා වෙනත් රටවල්ල එක්. ඒඒ සැම එකකටම ගැලපෙන ආකාරයට නීතිය දලබලා. සකස්කකිීවන් මෙදනි කරන ඔඒවාගේම බේරුම් කරන නීතිය. අප රටේ එහෙම සාර්ථක භාව පෙන්න්න ලැනෑ. ො ආසියාවේ තියෙන බෙළඳ ගනු දෙනු වලට හොඳම ස්ථානය තමයි සිංගප්පුූරුවට මැලෙසිට වඩා වැඩි ශ්‍රී ලංකාව. ඉති අපි බේරුම් කර අධ්‍යස්ථානයක් පවා ආණ්ඩුවෙන් අධිකන මාත්‍යන්සිෙන් ආරම්භ කරා දෙදස් පාලුවේ. නමුත් මේ බේරුම්ර පදධතිය හරිටි ක්‍රාත්මක වන්න නැහැ එක නීතියේ අඩුවකුත් තියෙනවා. ඒ ඊටත් වඩා මංගි තන්න මේයි කටයුතුල යෙදෙන පාර්ශවකරුවන්ගේ තිබෙන අඩුපාඩු සහ දෝෂ. නිසා අපේ බේරුම් කර නීතිර හරි පිළි ැනීමක් ඇවිල්ලා නෑති ඒකත් අපි බල අලුත් පනත් පනතක් කෙටුම්පත් කලා තියනවා එක බලනවා මොක දාශයාව උංඟක්ොෝයි බේරුම් කරන අපේ රට ගන්න ගත්තත් අපිටලොකු ආදෑමක් ලබන්නල නවවා මොකද දැන්වා කොළඹ වරයනගරඇත්. ඒ කියයන නිසා ඒ තත්ව පරිග පූරටේම යනවා වෙනුවට වනවට ලංග තබාගන්න අපි ලඟදී එබලද පාර්ලිමේන්තුය තේරී කාරර්ග භාවක්තියවා. දීතිීය බදරවිතතානගේ මන්ත්‍රතුමගේ සභාපතිත්වයෙන්. අපිඒ ඒවල්ලත් එක්කත් සාකච්චා කරල්ලා යම් යමික තවට දැන් ඇවිල්ෙන්න. කාාති සාාව සම්බන්ධිනුත් පහුගේ කාල සෑහන විවාද ඇතිවුණ ඒවාගෙනත් මොනහරි වෙනස්කම් යෝජනයන. කාාති වසාාවයේ සම්බන්ධව ඇත්තවශයෙන්ම මම දෙදස් පහළුවේදී. කමිටුවක් පත් කරා මුස්ලිම් විවාසා දික්කසාද පනත්තේ අවශ්‍ය සංසෝදන කීපයක්. එකක් තමයි වයිස පිළිබඳව ප්‍රශ්නය. දෙක ඇවිල්ලා පාර්ෂකරුවන්ගේ කැමැත්ත විශේෂම කාන්තපාර්ශිවය කැමැත් විවාවාගනීමට තිවෙන අවශ්‍යතාව වායිකයන්නේ. දෙදෙනෙක්ගේ කැමැත්තනේ නමුත්ඒ ඒ නිදහස ඒ පනතෙන් කාන්තාවන්ට ලැබිල නෑ. තුම්මිනිකාරණය තමයි කාති වසාාවිය කාජසාාවයට පත්කිරීම් කරන්න අධිකරන සවා කොමිෂන් සභාවෙන් නමුත් ඒ නිශ්චිත සුදුසුකමක් නියම කරලා. අනත ඒකට කාන්තාවන්ට පත්වෙන්න බෑ. එතෝට අද මමස්ල බලපුම දැන් සෞධ්‍යාරාබියෝත් එච්චර කාන්තාවන් පල්ල හට දාපු නීතික්‍රමයක් නෑ. ඉතින් ඒ වෙනුවෙන් මම පත්කර ්‍රෂ්ඨාධි කරන විනිසුරුත්තුමෙක්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ඒකත් දිගින්දිකට ගහිල මට කලින් හිටපු. බ්‍රියමතිතුමා තවත් ජේෂ්න ීති් හත්මේගේ කමිටුපපත් කර ඒ කමිටුව අපිට නිර්දේශයක් ලබාදීල තියෙනවා මේක සංසෝධනය කරන්න ඕන ආකාරය. නමුත් පාර්ලිමේන්තුවේ සියලුම මුස්ලිම්මන්ත්‍ර ුරුත් එක්ක කතා කර බොහම සහර කරනවලට එක ගුණේ නෑ ඒ යෝජනාව පැහැදිලුවම තියවා අනිත බහු විවාහ බහුවිවා තහනන් කරන්න කියලා. කාන්තාවේ කමිටුවට කාන්තා පර්ශව සියල්ලම දැඩිස්ථාවරයකකිඉන්නවා. තහන කළ යුතුමයි කියලා පිරිවිි පර්ශවයේ යෝජනායඉදිරි පත් කරේ දැඩි ොන්දේසියටද පමණක් අවස්ථාව දෙන්න කියලා. එතකොට දැන් කොන්සිලියට කියලා සමතරනැක්තම ඉතින්ද යෝජනා කරල දන්නේ නමුත් කාතිවසාාවය හෝසි කරනටේ නමවිෙනුවෙන් පිහිටි නොහුන් ක් අය ඒ ොල්ලාන්ගේ මන්ත්‍රීරු ඒකට අක මැත්ත ප්‍රකාශ කරා. අවසාන ඒක්කඟ තායකටාව අනිකුත්වය වයිස සම්බන්ධව ඇත්ත පිඳව කාරණ ගැටලුවනෑ. කාතිසාාවිය පවත්තගෙන යන්නත් කාතියුසාවියේ පත්කරන තැනැත්තන් පිළිබඳව සුදුසුකං නිර්ණයකිරීම සඳහ ධිකරණ සෙවා කොමිසන් සභාවට බලය දෙන්න කාචිවර ුන් දිට කාතාවන්ට පත්ෙන අවස්ථාවක් ලබා දෙන්නත් කියෙ දැන් ඒ මත්ත තමයි අපි පනත්කිටු බද හදාගෙන යන්නේ. දැ අපි නීතිය ගැන කතා කරපු නිසාක් දෙශපාලනය ගැන කතා කරන්න ඕන මේ ජේදා සරාජපක්ෂ මාත්මයා වගේ සාකච්ඡාවටම අහන්නම ඕන ප්‍රශ්්‍රටිකක් තියෙනවා. ඊට ඉස්සල්ල මට මතකයි මේ ඔබ කොහයාරි කියලා තියෙනවා හිත්තට එකඟව කතා කරන්න කතා නොකර සිටීමට නොහැකිවීමේ රෝගයකින් පෙළෙනවා ඒ නිසා ඒක ඒ රෝගය වෙන සුව කරගන්න උත්සාහගන්න නෑ කල ෙන හැමතිසිෙම ඉට එකඟ ම තනි සහන ප්‍රශ්වට මුුණ දිලා තිනවා අන්ඩොලින් න්ගෙලා තියෙනවා ඉහඟට තන තුරුවලින් පහකල්ල තියෙනවා ඇමතිකං අතාරන්න කියල්ලා තියෙනවා මම දන් මෙතැන් සිට කතා කරන්නේන්න ඒ ගන්නේ පුද්ගලයා සමග කියලා හිතුවොත්. මගේ පලවෙනි ප්‍රශ්නේ මේ මොහොත්තේ තියෙන අනෙක් වැදගත්කාරණයක් ඒක තමයි මේ පළත් පාලන මැතිවරණ. ඔබ හිතන විදියට පළත්පාලන ඇතිවරණේ තියයිද නැද්ද. දැන් ඔබ ප්‍රශ්නය මතුකරය යම් පසුබිම කුත් එක්කනේ එතකොට ඇත්තවශයෙන් මේ ලෝකතිය අමාරුමකාරයම කක්ද කියලා මගෙන් හවෝන් පැහැදිලිවම මට දෙන්න දෙන් උත්තර ඇත්කතාකිරීමණ ඇ බුදු හාමුදුරන්ට විතර හතුරෝ කාටවත් හිටියනෑ. ඒ එතකොට ජීසු වහන්සේට කොච්චරාතුරහිටියද. මේ ඔක්කුම බැලපුහම කාටවත් අපරාධ කරලා නෑන උදහාමතරෝ කරලත් නෑ ඒ සු සහන්සේ කරලා ත්න හිංසා කරලා නෑ වැ තුරු ඉන්නවා. හේතුව තමයි මේ ඇත්ත කතා කිරීම. එතකොට අපි දවනය ඔය මේ ඉතාලි පිසාම් හච්චාරුවරුවම කවුද මේ සේලියෝ සෙන්ට්‍රි ක්‍රමය කිව්වා කියලා. ඔවුව ජීවිතතය දක්වා මේ සිරගතකිරීම් පවසිත කර නිතිෙක් නිසා ඇත්ත කතා කිරීම අමාරු තමයි හැබැයි අපි එක පැත්තකින් ඇත්ත අමාරු උනත් අපි ජනත්තාව විසින් තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා මන්ත්‍රීවරයෙක් විදිහයට තෝරාපත් කරගත්තට පස්සේ ජනතාව වෙනුවෙන් කැන ජනතාවට එක පැත්තකින් සත්‍යය දැනැගැනීම යිතිය තහුරු කිරීමසා නතාවනෙන් තීන්දු තිරණ ගැනීම අපේ දේශපාලච්නේද අපේ වගකීම ඒ වගකීම ඉටු නෝන නිසා තමයි රට හැමතින්ම පිරිහුණේ දෙශපාලච්නයි වගකීම ඉටු කරන රට මෙම ආර්ථික ප්‍රශ්නයකට යන්න විද න්නනෑන දැන් කෝවිට් කාලේ අපේ රටේ ආර්ථිකය අවපාතයක් ආව තමයි අලෝක අනිකුත් රටල්ලොටත්තුගක් බල පෑව අප කලාපිරටවල් ගත්තත්තම ුලන් දේ ස ිතහැමරටම ඩි තිර අප ර්ථක ගැනතාකර ටි ගන්න පුල මෙ මෙතටාවත් දැන් මගේ මගේ මුල හිටලා හිටපු මතය මම ඉස්සල කියන්න අමාත්‍ය මණ්ඩලේදී පවා මම ඉදිරිපත් කරා කරුණු ගඩනාවක් මේ මැතිවරණය පවත්වන්නට ඕන දැනට බරපතල විකෘතිතාවයක් තිබෙන ී පළත්පාල චන්දයට අදාල නීති පද්ධතිය සහ සංවිතිය වෙනස් කිරීම මගින් කියලා. විශේෂයෙන්ම දෙදස් දාාහතේ ඔය පනත් දෙකම ගේන වෙලා මම දැඩි විරෝධතාවයක් පැෑව හැබේම මාණ්ඩුව මන්ත්‍රීවොරෙක් විදිට මට විරුත්ව චන්දය දැන්න මගේ නැහැ. ඒවෙලා එක කරන්න බෑ හැබැයි මේකෙන් ලක අවුලක් වෙනෝ කියෙන කාරණය ම පෙන්නල දුන්නා. දැ ඔව්ගේ අවුරුදු. පහක කාලය තුළ දෙදස් දහටේ තීරී පත්වනු පලත් පාලන අයතනොවලගින් ඇත්තවශයෙන් මජනදාවට සේවයක් වෙනවාද. එක අනිත්ක ඒේ පාලිමිතුවගෙනත් තියන ඒ චෝදනාව තියෙනවා යෙනවා. ඒත් සාධාරණයි.ඒ කැනෙ කොටස් කොටස් වශී පපුුද්ජල ඇවශයෙන් බලන්න ටෝන. දේසිී විසිි පහමත් හරු තක්කඩී කියලා තින් කියන ඉතින් සමල්ලාට අපිත් තයව විසෙන ඉන්නවා. අපි තරිදනය තම ඒවා ඒත් තින්. අපිටත් ඉලක්යක් තියනවා රට වෙනුවෙන් යමක් කළ හැකි කියලා ඒ නිසා ඒ ඉවසන්නම වෙනවා. මොකද දැම හම යවසන්න බැරිෙන දේශපලය කරන්න බෑ සහ ඒෝක්කම ඒක පුදදු මහජන තෙකුත් නෝජය වන බව තරුම් ගන්නට ේරුම් න්නොද අනිත්‍යක දැන් සහලට අපි කරන දෙයක් හොඳයි කියලා නොක කියන්න ජනතාව වනත් කාලයක් ගාට පස්සෙක හොඳයි කියල කියනවා ඉතිහාස විශ්්‍ය කර තිහාසයක විනිශ්්‍යය කරනවා. ඉතිෙක් නිසා මම යෝජනාවක් කර මේ මැත් අනිතක දැම් අපි දන්නව පෞගගේ කාලය පාර්මේන්තුී මන්ත්‍රීවරු පවා කතාවල දිකිව්වා. අපි දිනුවන් පෝට්ටු හැබැයි සභාපතිය ුවන්. යුවන්ේ දිනුව හැයි සභාපතය පොෝට්ටුවෙන් ඒගේ කතන්දරත් චෝදන මාරලාට බෞතරය ලබාගත්තා වනත් අනෙක් අඇත්ත එක් විශාල වශයෙන් එකඟ නොවන එකතු නොවනොත් බල පිහිටවන්න බැරිතත්ව ඇතිබුණේ. නිසා මහා ව්‍යාකූල තත්ය ඇතිබුණේ. එතකොට ජනතිප්‍රත්තුමාගේ ස්ථාවරේ ප්‍රකාශ කිරුව මේ අරදහට අඩ කරන්න ඕන කියලා. මම සැත්තැම්බර් මා සිදී යජනා දෙකක් ඉදිරිපත් කරා අපේ රටේ විතරයි ක්‍රමතුනකට මැතිවරණ තුන තියන්නේ. පලාත්පාලන පලාාත් සභා පාර්ලිමේතු. එතකොට අනිත්ක ඔඒ එකකවත් හරියට ජනතාවට වගේ කියන මන්ත්‍රීගෙන තේරරිපත්වන්නේෙ නෑ. තිමේ ඔක්කොම සුවල බලලා සියලු පක්ෂවල සහභාගිත්වයෙන් පාර්ලිමේතු තේරින් කාර්ග සභාව පත්කරන්න. පාර්ලිමෙන්න්්‍ර පක්ෂනායකරු එකට තාම එකක තාවයි දක්කලා නෑ. ඒක මම යෝජනා කරා මේ සමගාමිව වෙන්න ඕන මැතිවරණ වියදන් සීමාකිරීමේ පනතගේන්න ඕන නැත්තන් කවදාවත් මේ මැතිවරණ ක්‍රමය යටතේ සාධාරණව ජීවිකාව කරගෙන යන බෘතිකයකට බුද්ිමතිකුට පාර්ලිමේන්තුවට ලෙසින් යන්න බැහැතිේ අවස්ථාරය අල්පයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශස්ත භාවයගන කතා කරනවා දූෂණය භීෂණය නතර කරන්න කතා කරනම උක්කොම කතා කරනකමක් ඒ කටයු භාරදිනිි කාට දෙ කියන එක අපි හරියට තීරණය කරන්න නෑ චන්දදායයක්ක් විදිර. මට මතකයි මාධ්‍ය පුවත් පත්තුලත් පලවනා එක මගේ මේ ක්‍රාන්තෙලි දක්වුණ අවස්ථාවක විජමලක බන්හර කතානය එකතුමා කරම කතාාවක් ඉතුමාච්චි වූේ අපි නඩුවක් වැටු නම යන්නේ රටේන්න හොඳම නී තිචඥවරය ඔහයාගෙන කීයක්ක් ගත වුණත් ිය දඟුණක් කවන්න. ලෙඩක් හැදු නම අපි යන්නේ ලංකාවෙන්න හොඳම වෛද්‍යවරය ඔවාගෙන ගාන ප්‍රශ්නයකුත් නෑ. හැබයි අපි වෙනුවෙන් රට පහල කරන්න නයෝජතය පත් කරගන්නකොට අප ඒක ඔයන්න නෑ කියලා අපිට තේකු තේතර බොන පුළට බොෝස. එතකට දැන් ඇත්වෙක් මේ කතාව යම් කිසි ජාර්තයක් යම් කිසිේ ඇත්ත යතාාර්ථයක් තියෙනවා චන්ද්‍රකා බන්්ඩාරණයක මැතිනයට සට හැට දෙකක. චන්ද බලයක් දුන්නේ ජනාධිපතිවරණේදී දෙවනි පොන්දුවනයෝක පලවනක විදායික ජනාධිපති ක්‍රමය සි කරන තුන්මේ දවනියක දූෂනයට මඟපාදපු මැතිවරණ ක්‍රමය වෙනස් කරලා මනාපක්‍රමය නැතික් ආසනයකට වග කියන මන්ත්‍රවරයෙක් පත් කරන ක්‍රමවේ දිහදනවා. තුගක වංචාව දෂණය වලක්නෝ කියලා මුදැන් ඔතන ප්‍රශ්‍රතියෙන්නේ ඔය ප්‍රතිසංස්කරන ගැන කතා වෙන්නේ මේ පලාාත්පාලන නාහිතනවල දූරකාලය අවසන් වෙලා තව අුරුද්ධක දික්කරාට පස්සේ කාටහරි ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ආණ්ඩුවට මේ මැතිවරණ මේ චන්දය චන්දවීමසීම දේශපාලන වශයෙන් අවාසි නිසා තමයි ඔය ඔය දේවල්ගේන්න දැන්. ඔබ මංහිතන්න අර ිය සම්බන්ධ පනත්කටතුන් පත් ගකොට ඒ චෝදනාව හෙම මම මේකක් චන්ද කල් දාන්නයි හදන්න කියලා ඉනට සීම නිර්ණය කමිටුව පත් කරහම මයින්ද දේශ ප්‍රේමහත්මයගේ සබාපත්තිත්තින් ඔයයි චෝදනාව මාව ඒ චෝදනාව නිසානේ දොය ය ඔය තත් තියෙන්නේ. දැන් පලෙනෙන්ම මමස් කරාව යෝජනාව සැත්තැම්බර් මාසින. එතකොට දැන් අපි මෙන් පබරවාත් නම ෝජන භාරගත්තය ජනවාරිනේ ද මාසාහතර තිමුණනේ. පලත්ාල ක්‍රමේ මැතිවරණ ක්‍රමය පක්ෂවලට එකක් වෙලා මෙන්න මේ විදිරයි සංසුද්ධනය කරඩ ඕන කියලා. තීන්දුවක් අරන් සමත කරන්න මසාතරක් කියන්න නෑ. නත්ි ඒක නි ඒ නිසා තමයි ම ඒකට ප්‍රකවතාව දීල ඉස්ස ඒක කරන්න කියල යෝජනාව ඉදිරි පත් ට හද තරීම කාරග සබ තර කාර බ ෝද නත්තන් අප නි පක්ෂයක් ගෙනපු හම ැතිවරණයක් වගේ කාරණයකද. ඕකවාදවිද යනමිසක් කරෙ නෑන මෙචර ලුනෙත්තේකන. ඇත්තවසය අපි විසිවෙනි සසුදධනය ගෙනාවන ද දස් පලවෙ. හනමේ සම්මත කරලා ඒගම විසිවනි සංස්ෝධනය ගෙනාව ආසන මට්ටමට සට හැත්තාවක් මන්ත්‍රවර තෝරන්න. හැබැයි අපේ ඒකගතාවේ ඇතවශයම සහ මන්ත්‍රීවරුන් අපිට චන්දය දුන්න්නේෙ දහනමයට පැතිවරන පෙර න ප ර්ලිම තු විරන් පෙ විශවනි සෝදධන සම්මතරන පසේ ු ෝදාවක් වන ඒ ගෙන ර ර ගෙන ො ක පිදන්න නැව පාලිමේතු විසරක පි දන ිටින. ඉ ඒකේ ලොකු අවුලක් ඇතන අඩුපාලු සිද්ධ වුණනා ැ මෙතෙන්දිත් තැම් පලත්පාලන අවුරද්ධ දික්කරේ ගිය අවරුද්ධය මාර්තනේ මේ අලුත් කැබිනෙට මණ්ඩලේ අපි සංයුතිය හැදන්නේ ගිය මැයි මාස විසිවෙනිද. ගේිය අවරුද්ධය ඉදල ගේිය මයි මාසි විසිවෙනිදා අපි කැබිනට් මන්ඩලේ හැදලා දවිරුන්දීලා විසි එක්වනි සංසෝධන ම ෙටුන්පත දිරිපත් කරන්නේ මයි විසියකව පැවිසි අතරක් යැනකොට ඉදිරිපත් කර. ඉ ඒ ඒ අනුව අපි හැකිතා කික්මනට ඒ කටයුතුටික කරා දැන් දැ ඔට මතක ඇති මේ පනත්ට විරුද්ධෝ චන්ති දුන්නා සජබේ සහ ජනතයි මුත්ති පෙරමුණ. ඒ ගොල්ලාන්ගේ චෝදනවතිබන මේ චන්ති කල්ධානතයි මේකගෙන ර ඇ මේ ඇතන මේක නිසා චන්තයකල්ගේ ද ඒකහ එක දැන්ආ පසර හෙලබන්නකොට එක හරි ඒක එහෙම මම තාතිකය දුන්න කවදාවත් මේ පන තීරවේ මොකද මේක මැතිවරණය පවත්වීමම පිළිබඳව පන න්නෙවේ. මැතිවරට ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ සහ පක්ෂවල වියදම් පාලනය කිරිවිලි පනතා. හැබැ චන්දය කල් යන චන්ද කල් යනවා. එතකොට දැන් අපිට තියෙන ගැටලෝම අවංකම කියන්න. මේ මේකට මෙතන තියනවා බෙදුුණු මතයා. හැම පක්ෂම බදදුුණු මතියඇ අඩුුව අඩුුවවෙත්තිය ස කණ්ඩායමක්කගේ මතය තමයි මේ වෙලා චන්ද තියෙනක සුදුසුනෑ මොකද ආර්ථකය තවත් එන්න එන්න ප්‍රපාතියටයන් ඉඩ තියෙනවා. අතව ක්ඩායමකගේ මත ඇත්තිනවා නෑ මේ වෙලා වෙතිලා ජනතාවට ජනතාව එගුලන්ගේ විශ්වාසය තියනවා ජනතාව ඉන්නේ අපිත් එක්ක ඒගමේ තයන් ඩෝන කෙලා මති අමුුත්ර දෙන්න ැිණට එකෙත්ති නොදේ ම දෙක කැිනට් එකේද අපි මත දෙකම සාකච්ඡා කර අප අවංකෝම මමඒ දෙපැත්තෙන ගරුණ දිරිපත් කර මේ මේ පැත්තට ගියුත් අප තිබත් මේ කකයිවෙන්න නොතිබොත් මේකයි වෙන්නේ එතර අපිට ජාත්‍යන්තරයෙන් යමකිසි බලපෑනුත් තියෙනවා. හැබැයි දැන් අවසාන වශයෙන් අපි ගල්ල සාකච්චා කර මුදල්ලමමාත්‍යයන්සේ ලේකම්වරය ඒවගේම මහබැංක නිලධාරි එතකොට මුදල්ල මාත්‍යන්සේ දුන්නු පැහැදිලි මුත්තරය තමයි දැන් අපිට ජනවාරි මාසේ ගිය අවුෘද්ධය ජනමාරි මාසයට වැඩාගක් වැඩි ආදෑමක් ලැබිලති නවා දැන් අපි ආදෑම ලැබුණට රජේ වැටුපලට වෙච්චරගේ වඩුන්න එතකොට විශරාම වැටු සමුෘද්ධී ඒටි දෙනකොට මේ ලබිච්චටික ඉවරයි එතකොට සෞ්ක්‍යයට අධ්‍යනයට අධ්‍යාපනයට මුදල් හැන් අපිට ක්‍රමයක් නෑ. අනිත්කාරණය තමයි දැන් ඔයි රටේම මත අ තියනවි බංකොලොත් කියලලා මුදල් නයග වන්නේ නෑ කියලා නැතමන ගව ොගේියවුද්ධය බිලිනෙද පසිියයක් ගවල තිනවා අපිර බයිලටලල් දී පාර්චිකේව විතරයි නතරලා තියන් දැන් ජාත්‍යන්තරා මූල්‍යයාර මුදලින් ලෝක බැංකුවෙන් ආසියනු සවර්ධන බැංකුන්ගේ ආයතන ලින් ගත්ම ඒවා ගෙවාග නවාන. අපිට ය බරපතලම බර තමයි ඇත්තවශයම නෑයනෙවයි. පොලිය පොලි ප්‍රමාණය ඒත් තරම්ම විශාලයි දැන් ලබන අවුරුද්දට අපිට පේක්ෂිතාදාෑම බිලියන තුන්දා සාරසියයි. ත අපි ඇස්තමේන්තුව තමයි බිලියන පන්දාස අටසය අපි මේකට වියදන් කරන්න අප කතාවලට ම ද පෝද ඒ තත්වය තුළ අවසානයේදී අපි අමාත්‍යමණ්ඩල ඒත් සාකච්චා කර සාකච්ඡා කරලා ගත්ත තිීන්දුව තමයි දැම් මැතිවරණය. මුදල් දීමේ අපාසුතාවේ දිින් දිගටම අපිට මුදල් අමමාත්‍යහන්සේ ස්ථාවරයම ඉන්න වෙනසක් වෙන්න නෑ. ඒ අනුව අපි තීරණය කර දෙපාර්ශවෙන්ම ගිහිලතිනවා අධිකරණයට සහරු චන්ද තියන්න ගෙල සහරු චන්දති යන්න එ පැයිගල අපි අවසා ඉදි තීන්දු ගත් අප දැ අපි අධිකරණය නියෝ අප අධි කරන ද ඕල නියෝගයක් පි පිගන්න අධිකරණයට අපි ඩෙදිල් අධිකරනයට සදුස නියෝගයක්ඉ දෙන්න ඉඩ දෙමු කියලා හොඳයි මගිත ඒ අනුව දැනට මැතිවරණයක් පැවැත්වීමේ ඇයිඩකඩත් නැතිතත්වය දැනටද ැබැ තව දස්කීපයෙන් දි ශිස්ාධි කරන මො ීරන ඇදී අපි දන්න මුද අධිරය දැන කියලා තියන්නේ චන්දය පවත්වන්න මැතිවරණ කොමිෂෙන් සබාව කටයුතු කරණ යන නිසා අපි නියෝගයක් දෙන්න අවශ්‍ය ැහැ කියලා ඒ එක පැත්තගින් තිෙනවා චන්දය පවත්වන්න ඉඩ දෙන්න එපා කියලා පෙත්සමඒ එකතම අධි මතයක් ප්‍රකාශ කරලනෑ මුත් තාම කියන්න බෑනේද ඔය තත්වය උඩ මේ චන්දය පැවැත්න ඉඩක් නෑකි අධිකරනය කියෙනවා කියලා නම අධිරන දැන්ට ය කාරණයක් විනිශ්චය කළ ජ තුකාරණය පිළිබඳව ම මට කියන කියන කියන්නත් බැ ගෙනක සුදුසුත් නැ බැයිති අධිකරණයට කාටවත් බලපෑම් කරන්න බැ. දිකරනන්නේ වාධීනතාවය අපි පිළිගන්වන කවුරුත්. එතකොට එක ඒ නඩුවද එර ඔප කියපු නඩුවේදදි පොඩි ගැටලෝකුත් තියෙනවා. අපි ඉටික කතා කරමු විරාමයෙන් පස්සහඳයි. අපි කෙටි විරාමයකට ගල්ලා නැවත වියදාස රාජපක්ෂ මාත්මයක්ත් සමඟ සාකච්ඡාව කරන්න බලාපොත්තුෙනවා. මමහේෂ් ම රස්සා විදිර කරේ වාහන සීෂස්කරපයක මග පලි ව න වෙ ීබා. න් පෙනිියන මෝනම් බෑන්ෂ බදුරිය වෝල්ටෙඩ් සමකින් බදාතා උදේ නවේතියට ඔබත් එක් වන්න. චත්‍රපටි කියලකැන අතාහර්ථය නිරූපණයකිර. එත කියන දවසේ යාලට මේ රටගත්තයි කියලා මේ කරගන ප්‍රතිහාර පාඩ බෑ ඇල්ඩින්ගේ පුදුම පහල වූගතියෙන. ලංකාේ දේශකාාලයසන කාන්තානියෝජනය ඇති ද. මත තින මගේ ආවේගයන්හා මතා අවශ්‍යද සවේදිකා අර ිහරණ කරන. මේ නිර්මාණය කරපු කඩාවැටින්. සිඳමහාවේ ධාරා දෙකක්වීම. දුමියගේ දරා සහ මෙලියගේ ධරා. දීති සමක පත්තරෙන් එහා කතා පහා. සෙන් සුරාතා සහ එරිදා උදෑසන අටට මම දේශපාලන ගගේෙන් ගැවි මංකිව ස් කොලේ පහිදිදකෝොදන ම සාම්ප්‍රදායක ව්‍යාරික කුත්නෙේ මසාම්ප්‍රදාායිකව ගත්තවොත් නීතිීක්ෂය ගුත්නෙමේ මම සාම්ප්‍රදායක රෝල් මොඩල් සොල්ට වැටන කෙනෙක් නෙමේ ජන රං්ච සමක. නැවත කැඩපත සමඟ ඔබ දන්නවා. අපි මේ වෙලාබේ සාකච්ඡා කරමින් ඉන්නේ කතාබහයේද සිටින්නේ අධිකරන මාත්‍ය ආචාර්ය විජේදාසරජ පක්ෂ සබඟ. අපි විරාමයට පෙර කියමින් සිටිය අධිකරණයට ගිල්ල තියනවා මේ කාරණය සම්බන්ධයන් ලිතන දන මතාාකරුම්. ඕදැන් අධිකරණය විෂිතුන්වැනිදා මේක විමර්ශනය කරන්නට තියනවා අර කලින් අව සන්විච ඩු පිඳවත් මන්දක් ෝෂන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. මේ කොමිෂන් සභා විසින් සියල්ල සලකා බලලා අධිකරණය කිව්වොත් නියෝග ඇදුන්නොත් ඉතින් අපි යනුව මැතිවරණේ තියෙනවා. එහෙම නැතිවුණොත් අපි බලාපොරොත්තුවෙන් ඔය කලින් කියපු ප්‍රතිශස්කරණ ටික අවසංකරලා රටට ජනතාවට පලදායි ආකාරයේ පළත්පාල්ල ආයතන පවත්තාවාගෙන යම සඳහා. සුදු සුක්‍රමයක් ඇතේ ැතිවරනය පැවැත්වීම මට තවටික් ේ මාත්‍රකය කැකකින්න සිද්ධ ොකද මේ අවසානකට ගිියන්න ඕන නිසා. දැ හො අධිකරණය කිව්ත් මෙැතිවනේ තියෙන කියනකට සල්්‍යහා ගැන්නන්නේ ඕොන කොමරරිගන එතකට දැනට කියන්නේ සල්ලි නැති ප්‍රශ්යන කියන්නේ. හැබයි ඒ අතරේ මමිකට අහ්‍ය මේ ආචාරය විජේදාස රාජ්‍ය පක්ෂ කියල කියන්නේ ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණය. ඒශ පාලී කරන මුදගන්න සහන පුරගමිකාරයක් ටකර විිශෂන් ධහනමේ ආඩුරම සංශව ඔබ ග සල්ත්කිව ලස් කොමිෂ භාව ශක්තිමත් කරන්න ඕන කියලා. මේ ස්වාදීන කොමිෂන් සබභාවකින් තමයි මැතිරය පවත්වකන යන්නේ. හැබැයි ආණ්ඩුව බැලූ බැල්මට ලිඉන්දරල බලකොට පේනවා හිතාමතාම මේ කොමිෂන් සභාව දුරුවල කරන්න අකර්මණය කරන්න ඒගුල්න්ගේ ක්‍රියාවලිය නවත්තන්න පුළන්තරම් උත්සාගන්නකෙන මං උදාහරන කීපයක්කිව එකත් එකක් පොලිස්පතිවර කියන. මට ආරක්ෂාව දෙන්න බෑ. ඊළඟට චන්දපත්‍රිකා මුද්‍රණය කරන්න ආරක්ෂාව දෙන්න නෑ. ඉළඟට ඔබ කිව්වා වගේ මුදල්ල අත්‍යංශ ඒේකම්රයකනට සල්ලි දෙන්න බෑ. ඒවිතරක්න රජේ ප්‍රෞෘති්‍ය අධ්‍යක්ෂවරය වෙලාක කියනවා මැතිවරන කොමිෂන් බාව නිසාකාරයෙන් ගැසට් එක ගහලනෑ කිය. අන්තිමඩාපු දේතමයි ර රජ මුද්‍රණාලයේ අධිපතිනිය කියනවා මට චන්දපත්්‍රිකා ගහන්න බෑ. මම අහන්න හදන්නේ. මේ විදිහට අධිකරණය ක්‍රියාවලය තියනවාද අධිකරන දිරියට ගිහිල්ල කියලා තිෙනවා කොමිෂ්ික තියනවා දැ ඒදකොයිදකවත් යන්න මාරව කියලා. නමුත් අධිකරණක නෝ ක්‍රියාවලියන්ට කිය හැබැයි විදාායකයට පුළුවන් නේද අධිකරණය මොනව කිව්වත්. මේ ක්‍රියාවලිය අකරමණ කල ලා චදේ නොවත්ත මේ නර පුරුව දර්ශ. නෑ අධිරණ කිව්වොත් අපි ඒක විරුද්ධ යන්නේ නෑ අධිරණය කිව්වොත් අපිට අනිකුත් මුදල්ලමමාත්‍යන්සිට පිරි කිය මුදල්ලමත්‍යයන්සිට සිද්වෙනවා. අනිකුත් කියපු කාරණාවලට තියෙන මුදල්වලින් මේ සඳහා වියදන් කරන්න. ඉතින් අපි ආ්ටුවක්විදියට බලාපපුොරොත්තු වෙන්නේ අරමන් කලින් කිව්පිදියට ආර්ථිකයට යම් ඔක්සිජන්ටිකත්දී ලමුකොද දැන් අපි අනුසියට අනු හයක විතර උද්ධමන වේගේ කිදලා. ්‍රමාණ කකූලෝ සිට පනස්සත්තර දක්වා දැන් අඩුකරගෙන තියෙනවා. ඉතින් ඒක අපි ඉලක්කය තමයි අIMF නය පව්හ ගඇත කිරීමත් එක්ක මේසාහනය ලබා ගැනීමත් එක්ක අපිට තව මාසාටක් නමයක් විතර යනකොට සාමාන්‍යෙන් සිට දහය පහලොවක ඇතර උද්ධමන වේගයටට පල්ලහට බස්සගන්න. ඉති එහෙම කරලාකරොත් ජනතාවට නිවසැන සිල්ලි පිළිබඳව අධයනයක් කරලා මගේ තන්ද තිරන ගැනීමේයි තියෙනවා හැයි උබගේ පපු චෝදනාටික ඔක්කෝම ආණඩුවටරුද්ද යනවා. ඉති ඒවා එනකුත් අර්ථකථනදිල සාධාර්ණි කර නැත් කරනවා ඔබ හිතරන්නේ මොක්ද මේ ගැන පෞද්ගලිවර එකතයි මේක පැහැදිලුවම මටත් තියෙනවා මේකේ ගැටලු දෙකක් මේක කාශයක දෙපැත්ත වගේ මෙහම චන්ද තිබ්බොත් ඒකෙන් රට අවාශයක්තවෙන්නේ වාශයද එම නැත්තම් මේවා නිවරදි කරලා රට වැඩක් කරන්න පුළුවන් ආකාරය පලත්පාලන අත ස්තාාපිතකරොත් ඒකද වඩා හොඳ කියන පඒ ප්‍රශ්නය තියනවා. ඉ චෙද බහුතර මතය අනුව අපිට යන්ඩ වෙනවා. නැමු මට පේනදේඒ සහම මේක සාචාාව ඕනතර විදිිට ගියොත් හෙම ජනාධිපතිවරනයක් කිදිරේ යේද දූරයින්න ජනාධිපතිවරයට හිතුනොත්ේ ම පරදිනවායකෙද කියලා අධිකරය ස්ර ිල් කවර හ කිවත් අධිකරය යකතාව කිය . ඒල පත්ත ල ැ ජාද පප ව ට ද ම වරට පුළුවන් රටේ ඇතිවරන ති සම්පර් කරමන්න කරද මේක නරකපුරවා දර්ශයක්න ජනාධිපති මැතිවරණන්නේ කිසි ේත්ම කල්දන බෑ. නමුඒක න පල මොකදේ උක්කොම තියන වක්ම තියන ආඩුකර වස්ථා නීතිය ඒ ල්ලන්ගනකර ජනතිපතිවර පවා අන්ඩු උල්න්ගගේ කරක්න කරන්න. ඒකට කොමටත් අධි කර ඉට දෙන්න එත්නඒක තියන්න මෙහම කරන්න බෑ. පළත්පාලන මැතිවරණ කියනෙ එක. රටේ සාමාන්‍ය නීති අතිේ විවස්ථාවක් ඇඩත පවත්තන එකක්. තේනිසාර විවස්ථාවෙන් බැඳිච්වාගකීම මේකයි එකට සමකරන්න බෑ නමුත් මම පිළිගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදී අයියේදි කොයි මැතිවරණයේදී ජනතාවට තිබෙන්නේ. මුලි කයිතතියක්තමයි ජන්ති ප්‍රකාශකිර මතය ප්‍රකාශන ම මේ වෙලා ඇතරද. අපි අපි හොඳ දන්වන ප්‍රාදීශ් පලාත්පාලන අතන වල මැතිවරන කියන සමාජයේ අවධානයට ලක්කන එකක් නෙමේ සාමාන්‍යය බහෝ අය යන්නේ නෑ චන්ද ප්‍රතිශත්තයත් බෝ පහ හල්ලයි. නමුත් මේ වෙලා විතින විශේෂත්වය අණ්ඩුව සම්බන්ධින් ජනාධීපතිවරයා සම්බන්ධින් දේශපාලන මතයක් මේකින් ප්‍රකාශවවෙන්න ඉඩ තියෙනවා ඩැක්මේ අපිට නිතර දෙවලි දකින්න තියස. ඒ නිසා. ආ්ඩුව පරදදි කියන අදහසින් මේ මේ කල්දාන කියනක මම නැවත ඇවුවෝත්. දැන් ජරාජන ඔත්තන ගැටලු ඇතියෙනවා අවංකෝම දැම් බලන්න ආණ්ඩුව නියෝජනය කරන්න කවු්ද එතකොට පරාද වෙන්න මොන දේශපාලන පක්ෂේද ආණ්ඩුව නියෝජනය තුළ පාර්ලිමේන්තු එක මැතිවර එක ආසනයක් තිබුණු රනිලික්‍රමසිංහ මැත්තුම ජනනාධිපැති. පෝට්ටුවෙන් තරග කරත් මහජනෙක්සත් පෙරමුණේ නායකතුමා අගරටේ අගමැති ඕගේ මන්ත්‍රීවරු තුන් දෙනෙක්න්න නොර. එතකොට සජබය පක්ෂේ මන්ත්‍රීවරු තුන් දෙනෙක් ඇමති දුර දරනවා. හරීන් ප්‍රණෑන්ඩු මනුෂණ නායක්කාර සහර මුස්ලින් කොංග්‍රෙසිට සම්බන්ධ මේ මන්ත්‍රීතුමත් එෙක්ක එදන තුන් දෙනෙක් ඉන්නවා. එතකොට පොට්ටුවමිද පෝට්ටුවට විරුද්ධ වෙලා විපක්ෂයට ගිල්ල වාඩවිල හිටපු සුසිිල් ප්‍රමජාන්ත සභානායක මම ඉන්නවා නලින් ප්‍රනෑඩු ඉන්නවා. ත වෙනත් දේශපාලන පක්ෂණ යෝජනය කරන දක්ලෙස් දේ වනන්තමැත්තුමා ඉන්නවා තොන්ඩමන් මමැමතිතුමා ඉන්නවා. එතකොට මෙතන ස්තියන්නේ එටාන්ිත තවකට්්‍ය තිකති. ඒ වගේම ත්‍රීලන්ක පොදු ජන පෙරමණේ ෞතරයක් ්‍ර ලංකා පොදජන පෙරමුණේ මන්ද්‍රියවුරු විදිර මුලේ දම්ම කටයුතු කරපු කණ්ඩෑාවන්නෝ දැම් විතර කණ්ඩයන් ගනාවක්කින්න එතොකොට මේගේ ජවප විතරයි ජටයන්නේ එක විතරයි ඉනැත්ති තැනි තොක්කොම වගේ මේක ඉන්නවා ඇති මේ ආණ්ඩු පක්ෂය කියලගේන කොයිකද කියලලා පොම ද පි අර් රුපන දක්වන්න එක ත ලා ේමන කියන්න ්‍රලාලකා පොදජන පරමුණ කියලා ොකද පණ්ඩු හදනකොට නිර්මාණය කරන කොට ඒකන කළේ අ අඩු වැඩි අපි මෙහම කරම කීීම සංයුප්තව ජනාධීපතිවරයා සහ ඇමති මල්ලේකවත් බත් එකක ඇතුලත් නි ක ත්තර ඒතයක ඇමති ම්ඩලේ ඇත්තරම සංකලනයක් හැම පක්ෂම නියෝජනය කරන ඉන්න නමුත් සාමෝයක වගේකීම කොමත් එක් එකක් ලෙසන සැලක ලියටාවයි පසේ අපි ඇමති වර දිර ගන්ඩ තන්දවලට සාමෝහික වගේම තියනවා මවික පරක්. ඒමගේකම ර පලදන ල ඒව දේශාලි මුණ දෙන්නව නේව. මම අර ඇහුේ තැ ඔබ හැමතිස්සම මේ දේශානය අන්ත්‍රනයම දේශපාලනය කරනය හොර රාජසවයක්ගේට ඇත්ත්‍රම කැපවෙලා වැඩකරපු කෙනෙක්නේ එතකොටව දහරි දවස ර ප්‍රශ්ය ඇති වන්න පුල නරක පපුර දර්ශයක් කියනෙ අමංගිතන්නේ අප තව මොනහරන න ඒක අපිට අවාශි වේ . කැන අපි ආණ්ඩුවක් විදිහට අටයුතු කිරීමම් පිළිබඳ අපිට අවසයක් වයි. හේතුව අපි දන්නවා මොකද චන්තකල් දැමීම සහර වෙලාවටත් මෙිච්චර කල් චන්තකල් දැමීම සාධාරණ පදනම් මතන වෙන වනේ හැත්ත දෙකේ වවස්ථාව හදපු නිසා උරුදු දෙකක් කල්ගත්ත. ඒකට පාඩමක්කු ගන්න ජජයජාවද ජාතිපත්තුවා ජන විාණය තර හ හයක් කල් ඇදද. අප දස් පහලේ බලේටාවට පස්සේ දස් මහිතනය දස විතර තියන්න තිබුණා පලත් පාල මැතිවන්න ක්ති හට වෙන න්ති ද හට වන කැන්තිව ඒගනිසා බෙදදා බලහින්දලත් එක් ජාතික පක්ෂේ ජාන්ද ප්‍රතිසතය සසිර ීට බැස්ස. අර මාසකීපියයක් ඇතුළ හදපු පෝටුවට රැල්ලක්ඇ වෙල්ල සිට හතුලිස්සට චන්දයගොල්ල ලබා ගැත්ත. ඒේකනිසා මේක ආණ්ඩුවට අපි ඔක්කොටම අවශ්‍යදායක ප්‍රතිඵල ගෙන දෙන එකක් බව පැහැදිලි. හැයි ඒත් ප්‍රශ්නයක් නෑ රටේ ආර්ථිකය අප යථතත්වයට පත්කරලා දුන්නට පස්සේ. ජනතාව පිළිගන්න ඕනම බලවේගකට බලේදිල රට ඉදිරයට ගෙනන එකට අපි සහයුගදෙනවා. නමුත් නීවිත කාලේැනේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය කියෙන දෙකම එකට යන්න ඕන එකට යට පස්සේ මේ කියක්නෑ ඕ හැබයි ප්‍රජාත්‍රවාදේ රකින්න බැහැ රටේ ආර්ථකය නැ වෙලාවද ඒ හරි ඒකාර කියන්නේ සහරලට ප්‍රජාත්‍රවාද ටික් පස්සරදාගන්න කියන කතාවන්නේ නත් ඒ යිවාසක පැත්තෙන් ගත් මේ ඔක්කොම එකට යන්න ඕන කියනක තම නද. ඒ මම පිළිගන්නව හැබැයි ඇත්තවශයෙන්ම දැන් අපි මේ කතා කරන නීතිය ආධිපත්වය අධිකරණේ ස්වාධීනත්ව මේ ඔක්කොම පවත්වගෙන ඇම සඳහා අපි විශාල අබියදම දරන් ඩොන්නේ එතකොට ආර්ථිකය දුරුවලනක් මේකක් අ අපිට කරගෙන යන්න බෑනේ. එනිසා ආර්ථිකය හදල දුන්නට පස්සේ. අපි කියන්නේන අපිපත් කර අපි ෝයිතර ඉන්න ප්‍රටපාලනය කරන්න පිියොම පත් කරගන්න කියල කැමති න පත් කර කි ප්‍රශනය කුත්නයගේ හොදයි කවුරුහරි කරන්නන්නේ අපි වැඩ හොඳින් කවරුවාරි කරනවන අපි දැනුත් කැමති ඇතවශයම දැන්ට ජනජන්ම මේ මතක් කරන්න මන අපි කිව වතාවක් හිටපු ගෝටාබය ජනත්‍යතුමත්ක බර්පතල ට ගැටනු කෙනෙක්නේ මහ හැබයි මේ ප්‍රටේ ප්‍රශ්නය නොකොට අපි ගිල් ඇතුමත් එක කතා කරන්න අපි තනමන අපි අවසානෙදී. හතලි සෙ එකක කණ්ඩායමක්න පක්ෂටකි එතකොට තව දොලහක්ඇවල් අපි පනස්තුනක කණ්ඩයමකුත්තුුණනේ ත අපිට ආණඩුව හදන්න කිවවා අපි ගේලලා පෞද්ලි පුත් පෞද්ලින ක්ඩායමක්කි දිේ තුමත්ේ සාච්චා කරලා එතුම ඉල්ලීමක් කර අපි පනස්තුන් දෙනට හදන්න කියලා. හැබයි අපි කිවේ මොකක්ද නෑ අපිට හදන්න පුළුවන් ප්‍රශ්නයෙන් නෑ සජබෙටින්නේ හතලි සටයි අපිට පනස්තුනක් හිටිය ඒ වෙලාවෙ ස්වාදීන කණ්ඩායමක්කි දියට. අපිගනෑ රටේ ්‍රජාන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුව ආණ්ඩුවට ආණඩුව කරන්න බැරිනම් ඒක දෙන්නවන විපක්ෂයට. එනිසා ඔබතුමා විපක්ෂණ නායකතුමාට පක්ෂයට ආරාධනා කරන්න මේ ආණ්ඩුව බාරගන්න කියලා. එතුම ආරාධනා කරන්න. අපික විවෘත්තව කරන් කයි විවෘත්තව කරා. එකොට ඒකට ප්‍රතිචාර නොදකරකොට අපික බතුමා ලිතව කරන්න කියලා. ලිකිතවත් කර. එතකොට ඒ වෙලා වෙද්දිී ඇත්තවශයෙන්ම. ඇමතිකං ගන්නවතියා පැමතිකන් ගැන කියනකොට දුවන තත්වයක් පාලිමෙන්ට මන්ත්‍රවර අතර තිබුණා බොට මතගන රට ගිියර ැවන වෙලාලවක්නේ. ඉතින් ඒ වෙලා ඇත්තරම මේක බාරගන්න කෙනෙ හිටියනෑ අවංකෝ. මත්‍ර ලික්‍රම සිංහ ඇත්තුමාට ගීල්ල මකිවේ අප ප්‍රල් මාසිය මුල සති මංකෝ රට මේ තත්වට වැටනවා. එඒ නිසා අබතුම හටත්ක අ වගකීමක් ගණඩ වෙනවා මේකට සූදානගවෙන්නගේ. ල් ිරැතියම තුමටයගේ ප ම විහිලු කරනවා කියල ඉතන් දත්ති සමරලාට මට මේ නිකා රවච්්‍යාවට ට හිනාවට මහිත තුමා එම හිතන්නත් එක හිතුවත්තමයි ඔබ දේපාලන වශයෙන් සෑහන විරද්ව න ික්‍රමසිගේ ප්‍රද නනි ික්‍රමසි වේචනයක පහගේ ප්‍රතිපත් වේශය කරප නක් කාල එනි සත්ය ම එකකවේ අරකතාවට එහෙම කරලත් රනිලික්‍රමසිංහ මඇතුමත් බෝම ගැටුනනම. ඇල අන්ට සිදධද මවා ැනටින් එලියට දැම්මන්නේ හැබ එහෙම දාත් එතුම මාස දෙකත් වනක් ැනකොට එතුමා ටු ජනති නැතත්මට නිරන්තරය ආරධන කරලා උස අධ්‍යපන නැමැතිකම සංකෘතික කඇමතිකම භාරගන්න කිව්වම ප්‍රශ්නටිකත් එක්ක සයිටම් එක ඇතුළු. එතකොට ලෝකවරුම ලැස්තු කපාගෙන යන්න තිබුණ ප්‍රශ්නමය ඔක්කොම මේ බාරගන්නගවර පස්සේ අපමම් බාරගත්තමොකොද මගේ දේශපාලනනි මදශපාලනය කරන්නේ යම්කිසි පක්ෂයක් වෙනුවෙන්වත් නාකෙක් වවිනිින්ක් නේ ට වැදරන්න පුළලන් ඕනම නායකෙක්ක ෝනම පක්ෂයක්ක් රටයමක් කරන්න පුළලන්න මංගේ දෙ කරනවා මං ඒ වෙලා බාරගත්ත ඉට පස්සෙම මගේ වගක මිටු කර අයිගුුණ. ැ මේ වෙලා වෙත් ඇත්තවශම මට දේශපාලනයට රධාපවතින කිසිම උමනවක්තිම නැනෑ. බම ස්තර ස්ථ රජිෂ්ානකින් තමයි ඒවෙලා අයිංගල පැත්තකට න. ගොට රජ පක්ෂ මඇත්තුවා දීදිකට මට ආයචන කරපු නිසා. ඒ තුම ජතිතකලයි සිස්තුට ආසනයක් බාරගන්න කියල කියපු වෙලාවේ මමකිව නෑ. මම දේශපාලනය කරන්නේ ජනතාව කියනනක් ඉතරයි මින් ඕන කෙල්ලා නැත්තන් ප්‍රතික්ෂේ කරන මත අපරයක් අතින්න මංකෝන මට ජාතිකල ස්ටපා මට කිසි ආසන සංවිධයකකමක් නෑ පක්ෂි සාමාජිකත්වයක් නෑ තන තුරක් නෑ ඇැයි මංකවන මං ඉල්ලන්න ඉල්ල ජනතාවමට චන්ති දෙනවනක් විතරම් මං ඉන්න. ඉරයි ඒ අනුවතෑ ම චන්දදිල්ේ. ට පස ගොටාව රාජ පක්ෂ හත්මාව වර්ණනා කරම ජනාධිපති ූරයටට යෝජනකර යෝජනර රස ල හි ම ධ්‍ය සාකච්චා පත්න ඔබෝ පිගන්නත් එතින්ට යනොට බොහොමආදරෙන් ැල ගන තමයි පිළිගන්න හැයි ති ටිකද වසක්්‍යන කොට ගොටාව රජපක්ෂ ාත්මගේ තත්ව මංහිිත අනි පැහැදිලි වෙනවා ට පිට හැමෙමයි ඒතුමාගේ . රටේ ඒ වෙලාවෙ තිබුණ දේශපාලන වාතාවරණය තුළ රටේ දේශපාල වෙනසක අවශ්‍යතාව දැඩිලෙස හැමෝටම දැනිලා තිබුණා. අනි පැත්තෙන් අපිට දේශපාලලික වශයෙන් අහවල් කණ්ඩායම අහවල් නායක ඕනයි කියලා තීන්දුවත් තීරණයක් ගැනීමට අපිට ඉඩක් තිබුණ නෑ. රටේ මහජන මතයක් හැදිල තිබනා රටේ ජාතිකාරක්ෂාව සපයන්න පුළුව මිනිහෙක් තම ජධතිපති ඩෝනිකින්. එතකොට ජනත මත්්‍යය හරි ප්‍රවලයි ගොට අබේරාජ පක්ෂම වෙන් ඩෝන කියලා. එති එතකොට අපිට දේශපාලන ප්‍රවාහ අපිට උඩුගම් බලාගෙන පීන නැබෑ. එතකොට එතෙන්දි කරපු ආරාධනාවන්ුව බලාපොරොත්තුනේ අපේ දායකත්වය ලබාදීම රටේ ආපත වෙනුව. ඇැබයි එතුමා ජනාතිපති වනාටගමන්ම පලවෙනි පැෑ කීපයදිීම අපි ැනගත්තා යන්න හිතාගෙනපු ගමන යන්ඩවෙන්න නෑ කියලා. දේකට පලපාපපු පබල සාධක ගණනාවක්තියෙනවා. විශේය මලයේකම්බරය තෝරගන්නකොට මහ බැංකව සම්බන්ධව මුරාජ්‍ය මුදල් ඇමිතිවරය විදිරක අය පත් කරනකොට පස්සෙ කාලීන විසිනි සංසෝධනයගේ නකොට ඒත් ජටුනය අපි තට ආණ්ඩු ඇතුලිම ඉඳගෙන ම විදදස් විශයකයේ අපප්‍රරිල් මාසේ. කොළඹ වරය නගරේ පනතතිගෙන අපිල ම ආධිරනයට ගිහිල්. දට විරුද්ව නඩුව නඩුව ඇ තිදිරි පත්ව ය ශසර ස්්‍රාධිරනය සසෝධන විසි නයකට අත් කල ම එක ද ලංකාවේ බෝමියම්පෝරය විකුණන්න පුලුවන් කියලමේ පවරන විදට අපේ සයිරි බාවය නැතිවන විදදිට එකඇතිමන ප්‍රති බාදන අපිට ඉවත් කරගන්න පුලුවන්කම ලැබුණ. එතකොට දැන් අපි කොච්ර ගටනත් කොචර අප විුද්ධ හිට අවශ්‍යතැන්ගොද ම ල තා ගත්ව වි සංස්ෝධන දවා අපඉල්ල ඉල්ලින් දහයෙන් හතක් අපි වග මේය දිනා ගත්ත. දෙක් මැදතැන කටාව අපිට එකක් තම දුන්න නැත්ේ ඒක තමයි ඉරිතපු රශ පිබ බ දැන්රම විජේදාස රාජ පක්ෂ මහත්මයා මේ නොයෙක් අවස්ථාවල බැෑරුම් තීන්දු ගන්න ඕනේ හාම අරගන ප්‍රකාශයක් කලය නො හැබැයි මේ ඔය ක්‍රියාවලේ ඇතුලි. ඒ ම ගම දර ර ගැන ලදේ ඔය ගට රාජ පක්ෂ හත්මගේ ජනාධිපති දූර කාලය තුළල. නෑන දැන් එඒතුමගේ දරකාලය තුළ එතුමමට අවස්ථාධිකේදිම ආරාධ නකරා මාත්‍ය දූර භාරගන්න කියලා රාජ්‍ය මත්‍ය දූර ඒ කිසිසේත් මම එක බාරගන්න නෑගල වග එතුමට දැනුන් දුන්නා. ඇැබ මකිවේ මන්ත්‍රීවරයක් දේට ම සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. වැරදි තීරණගන්න අවස්ථාවලදී මං ඊට ුරුද්ධ එරහිම නගීට. එකක් තමයි විශනි සසෝධන විශෂනි සසෝධන ඇත්වසේ ම විරුද්ධවතමයි න්ද දෙන්නන්නේට. එම නැත්තං ඇතිින් ඇප්ස්ටේන්ෙන් නිවත්න්න ඇැබයි ඉතින්දි පට ප්‍රශ්නයක්ක් වන ම දන්නවා මේ දේශපාලනයේද කල්ඇල් ගන්නවන වෙලාවල් තින මදන්නවයි වෙලාවේ. ඒ තීරුව ගත්තන සමටම අද පාර්ලිවතු වෙන ඉති එතින් ඒවිුවන් ඉවත්වෙන්න වට්ටීමේ ප්‍රෝජන ඇතින දොකො මනැත්. මන්ත්‍රීවරු මුස්ලි කෝංග්‍රසේ කට්ටියම එකසේ පනස්පාක් චන්ද තියෙන හදාගෙන දෙක් නිසා මම ඒ වෙනුවෙන් ඒ වෙලාවේ චන්දය දීල හැබේ ම මේ වරද කවද හරි. වැඩිකල් යන්න කලින් නිවරදි කරනයගෙන් අධිෂ්ඨානය ඇතුව චන්දය දුන්න හැබැයි වරායනගරේ දිමං විරුද්ධ අධිරනයටත්ගියයි පනතට මම චන්දය දුන්නෙත්න ඇතුත් එක් මම කරම ප්‍රකාශත් ගැටන. ඔක්ොම තිබුණ ඇැබඒ ක්කෝම ගැටනේවා අපි පෞච්චලිකයින. ඇ දරට ගිනි ගන්න වෙලා වෙන කෝට මේ රට බේරගැනීම සඳහා මේ ප්‍රශ්න විසදීම සඳහා ජනාධිපති ගෝටාබයද රණනිල්ලික්‍රන සිංහද වෙන කවරු හරි දෙ කියනෙ කදාල නෑන. ඒේවෙලාද අපි දිරිපත්වලා කිව මේ විදේර කරන්න කෙලති අපිචවවා අන්ඩොඩිවත්න ගැන්න. තේතුම කිව්වා. එදකට අගමැති දීවත් එෙන්න්න කිව්වා. තේමතුම අමාරුවෙන් ඒකත් කරා. ඒ විකල් ටක ට කලින් විකල්පිද අපික ක්ෂ මට ද රන්න ාදන කර. ඉ ඒමත් ඇති වෙලාවේ පනස්න කන්්ඩාමට නං ඉදිරිපත් කරඩකවා. තොට නන්තුනකුත්ති දිරිපත්ව මගේ නමත්තෙක්ක. හැබයි ඉති ඒ ඔක්කොම කරලා. ඇතුමගේපුහම අපට රීල් කර්‍රසි මතක නම තියන යිකලා මගිනත්තාහ පිලලා මක තුමගේ මතිත න අපිත් විවාධය පිළිගන්න මේ වෙලාවේ රට ගොඩ ගැනීම සඳහා. අදදකම් බහුල යකෙක්කිදර ඒතුවා අප බර්ගන්න. මට අර හිතන තව ප්‍රශ්නයත්තින එකත් මේ විජේදාස රාජ පක්ෂ කියන දේශපාලන චරිතය අත් එක්ක තියෙන ප්‍රශ්යක්. ඔබ දහ නමයි ආණ්ඩු ක්‍රමය සංශෝධනයද පෙනීන්නේ සහ මඟතන ඔබ දිගින්දිටම පෙනී හිටියේ. විදාායක ජනාධිපති දූරේ බලතලා අඩුකරීමට එක පාල්ලිමේන්තුවට යට අමේ සමඟ තුළනය කිරීමට. විසිවනි සංක්ශෝධනය සපුරාමයකට පරස් පරය එක. ඔබ ඒකට දැන් අ අර කියනවා අපි කරුණු දාහයක් ඉදිරිපත් කර එකින් හක් පිල ගත්ත එකක් විතර අපිට මේ කරගන්න ැවුණේ කියලා ම ඒක පොඩ ත සන්සවා ගැනීමේ ක්‍රමයක් නෙමෙයිද.ඒන්නේ මංක පරස් පර දෙකක්නේ එක ජනාධිපති දූරේ බලතල දුර්ුවල කරන එකට අනෙක් පැත්තෙන් ජනාධිප දරේ බලතල ඉතා ශක්තිමත් ඔබ දෙකේ මඉන්න. ඇත්තවශයම ඒ අවංකවම පිළිගන්නවා මම මීට කලිනුත් කියලා තියෙනවා මගේ දේශපාලන ජීවිතයේදී ගත්ත වැරදි තීන්දුවක් විදියට එර්ද සාක්ෂයට විරුද්ධුව ගත්ත තිීදුවක් තමයි විසට අත උසපු එක. ඇබැයි මම අතේ උස්සේදී මම කිව්වේ අනාගතයේද ඒක නිවරදි කර ගැනීම සඳහහා ම දේපාලන රැඳී සිටිය යුතු කියෙන මතේ මගේ තිබුණ ඒක පරාජය කිීමට හැකිවත්ති වබන චන්ද එකසිේ හතලිස් නමේනන් තිබන මගේ චන්දයක ලැබෙනන නමුත් මම මට අවකෝම මෙක කිය නැතැදම පෞද්ලික පෞද්ලිකව මංගනත්ම හිතුවා මේ මගේ චන්දයේ කිසි පලක් නැතියහක් මොකද එක්කසිේ පනස් පහත්තියනක විරද්ව ම දු නැගෙල ඒක වෙන එකම ප්‍රතිපාල ඉට පහුවන්ද වන්නෙන කොටම වින පියෝරගර ලියට අන්දුවන. හැබයි ම ජනතාව කොළම දිශ්්‍රිකේ ජනතාව පාර්රමෙන්න්තට වේ සත්‍යය අතාර්ථය වෙනුව පිෙනීටි ඒ නිසා දෙෙපාලනයේේදී අම්තැන් වලද රැල්ලන කොඩ ලුව පත් කර වසන්නඕන ැන්තියෙනවා ඇති මම ඒක කෝමත් ම දැඩි අදිෂ්ඨානයක් ඇතුව මේක නිවරදි කරනවා මයි කියෙල හිතාගෙන තමයිඒ කරේ. හැබ ඒකම මම ඔට මත ඇති මාධ්‍යයටටත්කිවවා ගෝටාබේ රජභක්ෂ මත්ඥ්‍ය මේ විසිවනි සංශෝධනය සම්මත කර ගැන්ටික ඉතුමාටත් හොඳ දෙයක් නෙවෙයි. සම්ම වනොත් මොන හේතුවක් නිසාවත් එතුමට අවුරුදු දෙකෙන් හට යන්න බෑ කියල මම උදාහරණ විදියට කිව්වා අවුරුදු හයකට බලය දුන්න මයින්දරජ පක්ෂ මාහත්මයට ඒවෙලා පලා සබා හතා අටක් තිබන පලත් පාන ඇතනල සිටසුව අ තිබුණ තුනෙන් දෙක තිබුණ පාර්ලිමේන්තුවේ දහට සම්මත කරගත්ත නිසා එතුමට අවුරදදු හාය අවරුදු හතරට කපාගත් හතරින් අන්නුනා ඒක නිසා මකවවා ස්තිර වශයෙන්ම මම කියනවා ම ප්‍රසිද්ධියකි වූවේ ඇම මාධ්‍යම කිව්වා. ගෝටාවේ ජනාතිිපත්තුමත් විස්්ස සම්මතකරත්තුත් ම ස්තරවශයන් ක කියෙනන අවුරුදු දෙකින් හැට අන්ග නවාගල. දැන් අනිත්තක අපි අF එකට අවත්ම ංහිතන්නේ මේවෙලාවේ රටේ තියන ඉතාම දැවෙන ප්‍රශ්නයක් තමයි අF එක සහ එක තියන කොන්දේසී කියලා කට්ටිය හඳුන්වන තිය විරෝධයපාන කාරණ ඔබ මොක දෙහිතන්නේ ලංකාව ඒන ලංකාවට අයිම්F යන්න සිද්ධුණේ ඇයි මේ දහත් පෙනිවරට ඇත වශයෙන්ම අයිF එකට යන්න සිද්ධෝනේ මීට පෙර ගියපු දාසය වතාවම අපි ඒ අයුතු විදියට යොදා ගත්ත නිසා මේ මෙතන දිීම සවිදුවවෙච්ච එක සාකච්ඡාවකදී අප සම්පද්දායකයක් කිව්වා මේ ඒ දාසය වතාාවම අපි අයිF එක රවට්ට නිසා ඇත ඇත්ත ඒ පි පිළිගන්නඩුවන මොකද ඉන්දියාවේ දස් නවසය අනුව කාලෙදී ආර්ථක හොදටම පල්ලට වැටුණ ඒගොල්ල අනුව අනුව එ කාල අය එක එකේ බේලා උට් එක කරගෙන ඊට පස්සේ අය මේක පලාති බලන්න දැන් ඒගොල්ලට ඔන්න අයකටත් සල්ලිදින්න තිය ොකද මහිතන විදේ ංචිතය දොල්ල මිලන හසය පැල තියෙන බිල හර්ශය පැනල තිෙන දැන් ඒගොල්ලන්ගේ අපිඋනේ ප්‍රධාන වශයෙන් අපි ඒ ගන්න වෙලාවෙට ඒගොල්ඟ රවට්ටල ගත්තට කිම කොන්දේශ කිිටු කර. සමහරු කියේවා මේක අධිරාජවාදීන්ගේ කොන්දේසි මේවා යිටු කරන්න ෝඩ නෑ අපි රාජ්‍ය සේවය කප්පාදු කරන්න රෝඩ නෑ සහන රඩු කරන්න නොදැනෑ බද වැඩි කරන්න ොදැනැකෙලු කතන්දර ගොඩක් කිය ඕොනමුත් අපි අවංකෝම බලන් නෙම කෝමද අප ආර්ථකය හදන් එෙම අපි විකල්පයක් කියන්න ඕෝන තැන් ඒකට යන්රාජනමං හොඳම උදාහරණය කියන්න අපි ඉන්දියාවටත් වඩා කුිකරමාන්තය වශයෙන් කෘසිකර්මාන්ත අන්සේ දියුණු කරන්න පහසුකන් අපිට වැඩිණේ. නමුත් අද වෙනකොට රටේ ආර්ථිකයේ ප්‍රතිශතයක් විදිරට ගත්තම දායකත්වය කෘසිකරමය සයට රටයි. එත කර්මාන්ත සයට තිස් දෙකයි සේවාන්සය සයට හැටයි. තැන් කුෂිකර්මාන්තය කර්මාන්තය හැකිලල හැකිල්ල ට අසුවට අ ට අතලයට අඩු වෙල සේවාන්සේ පුළුල්ලලා. ට සේවා අන්සේදී නිෂ්පාධිතාර්ථිකයක් නෑනි. එතකොට ඒකදී දැන් සේවාර්ථිකය පුළුල්ලවෙච්ච වෙලාවක ආර්ථිකය පොඩි අවපාතයක් එනකොට මුළු ආර්ථික ක්‍රමයම දෙදරනවා. හැබැයි කුසිකර්මාන්තය කර්මාන්තයි නිෂ්පාධන අන්ස, ප්‍රබල නංසේයට පිහිතමක පණහක් කැටක් ඒවතිබුණන සේවාන්සයේ ටාතලයායයි කෙල. ඒහම ලේසිම් පස්සෙන් දැනෙන්නේන මෝ නිෂ්පාදන ධාරිතාව වැඩින ඉති අපි අපිට කළ යුතුව තිබුණේ මේසියට අටේ ආර්ථිකය අකෘෂිකර්මාන්ත්‍යය ප්‍රතිසතය අඩුගාන අපිසිට දහතරටවත් තාසයටටවත් ජනල්ල තිබුණන කර්මාන්තන්සේ සයට හතල පහතලහ අතලිස්පාකට ගිහිල තිබුණන මේ ප්‍රශනට දැන අඩුවෙක් සේවාර්ක පුළුල් ලචරටවල්ලොට තමයි මේක ලොකු තිගැස්මකට ලක්වෙන්නේ. ඉතින් ඒකදී යටිතල පහසුකං සැපයීම යනාදිී කාරණ ඒව කරන්න නැතුව ඒ ලබාගත්ත මුදල් වැඩි වශයෙන් යොමු කරලා තින සේවාන්සේ පුළුල් කරන්න මම විශවාාස කරනවා ඒකත් එක ප්‍රධානකාරණයක් අනිත් එක ආර්ථිකය සම්බන්ධව මේකත් කියන්න ටෝන ඇත්ත වශයෙන් අර දෙදස් ධනමදුන බදුසාහනය අපිවුරුත් ඉල්ලපු බදුසාහ යන්න අපිටත් ලොක ප්‍රති ලාබ ැබුණ බේ රටේ කවුරුත් ඉල්ලපු දදුසාහන යඇන්නවෙේ ඒ පැදිවියම ආණ්ඩුව හදන්න දායක වෙච්ච ව්‍යාපාරික පන්තිය ජනාතිපතිතුමා රවට්ට ලකරුම ඩක්කේක. ඒක ීපදෙනකුට ගන්න පහසුකන් සපය ගන්න. ඒක අවසාන ප්‍රතිපලය වුණේ අවුද්ධකට රුපියල් බිලියන හැසියක් අපි රහහිමුණ අවුදදුන්ට බිලන එද හසිය. අනිත්තක තයයි කුසි මේේ මේේ පොහොර ප්‍රතිපත්තිය. පැහැදිලුම අපි දන්නවා අඩු ගනි සියට තිහයක් හතලියයක් රරි අප අස්සන්නට අපිට නැතුව කියියා. මේ වසංගතායත් ඕකත්තා පුහම අරා්ඩුවේ ආදායමත් නැතුනාාම පොද ඒ පලවෙනි තීරණම වැරදි කෙල ම කිව්වේ නිකමට ඉතන්න ජැන්රාජන අපිට ආර්ථික වි්‍යා ඉගෙන ගණඩුවන නෑන රුපියල් බිලියන එදදා සාර්ෂීයක් පන්සියක් අතර. වාර්ෂික ආදායමක් තියෙන රටක රුපියල් බිලියන හයිසිියක් බදදුර කර නැතික ගත්තාහම කොහමදරටක් ගෙන. ඇති ඕක ඉතාම සුළු කාරණයයක්න එතකොට එතුමා ලේකම් බවට පත්කරගන්න ලංකාව මාර්ථිකය වැඩිම කාලයක් අසුරෝප මනුෂ්‍යයන. ඇදි අඩුගනේවනෂේටත් තෝකතරෙන් ඇ ට ඉතින ොහන්දන්න කුමන්්‍රණයදකෙ ලත්මේ මේක කඩාවට යන කරපු. අකා වැ ාත ආර්ථක ගාතකය පට. ඕ ඒකත් මගේ කෝපාර්තාය ප්‍රතිපාලයක් විදිට ්‍රෂ්ාධ කරනය තුව එලියට දැම්න්නේ. ගතකොට අනිත්කාරණය තයි. නොද අපි කතා අඩුවෙන් කතා කරන පැත්ත බම කතාකරත් මේ මුකක් මාධ්‍යවල යා ධානෙත්ය ම පර්ලිමෙන්න්තුත් කතා ග්‍රමය ගැන මොකොද මාධ්‍යයටත් ප්‍රශ්න ඇත්තිය නො මේවකතා කරන එක අපේ නිර්යාත ආර්ථිකය අපේ නිර්යාාත ආර්ථිකය ඔට මත ඇති ශරිමාව බණ්ඩාරණයක මැතින එක කාලුවතා මුක්තාරල කියල කණ්ඩිය ගණනාවක් ජීතය දක්වා හිර දැම්. විදේශ විනිමය වංචා නිර්ාත එක්ස්පෝර්ට්ටල ලදි කරන මුදල් රටිං එන්න ඕන මුදල් නොගෙනනීම සහ වංචනක ලෙස පිට කිරීම. එතොට මේ කර්තාවය දදාස් පහේඉදලා පැදිල් ලෙසම මම මේ චෝදනාවය ෙමදාම කරන එකක් නිවාර්කබ්‍රග් මාබැංක අධිපති වුණ දවසී දලා මේ සම්පූර්ණයම නිර්්‍යාත ආර්ථිකය අයාලිකිය අපි යවනවා බඩුව හැබයි රටට එන ආදායම එන්න අඩුවෙනවා ියන ව්‍යයාණ ප්‍රමාණෙත් වැැඩිුවෙනවා හැ මුදල් ලිදියට අඩුවෙනවා ඒකටත් සහර උදාහරණයක් ලිරික කියන්න සමහර ව්‍යාපාරිකය උකරේ දැම් මෙහේ ඒයන් කම්පැනි තියෙනවා ඒයන් කොම්පැණනිසිලෝන් ඉංගලන් හරරි ඩුබයි හරි තියෙනවාබියන් කම්පැණ එතකොට මේ කම්පනිිය ඒයන් කොම්පැනි යවන බියන් කොම්පැනිය ඒකත් තමංගෙමයි එකොට ඩොලර් මිලියන සකට ඉස් කරන්න ලියන පණහට තකොට ඒ අරය විිලියන පහෙහි රඳවගෙන ඒේ ව්‍යාරනවා ඒ බැංකොල තැන්පත් කරල පොලි ගන්නවා ඔය විදිර කරපුවා ගොෝබල් ඉන්ටගටි රිපෝට් එක අනුවම මේ කවුරුත්ම අභියෝගයට ලක් කරලනෑ. පහුගැවරුදු දොලාහහිද ොර් බිලියන පනස් තුනයි දසම පහක් පිටට රදෝ ගත්තා. ඇ ඇත්තකතන්දරේ න අඩුමගාන ඒක දෙගුණයක් ඩොලක් බිලියන සියයක්ක්කත් පහුග අවරුදු කීපය ඇතුලට ද. විසි එකේ තරක් ඩොලර් බලියන තුනක්ආ එතකට මේවත් අයම් එික මේ ප්‍රමාධද වවෙන්න මේවත් ඒකොල බලනවා අපි කලබනා කන එතකොට දෙදස් දාාහතය පනතක් ගෙනවාක්න්් කරෝල් ඇක් කියලා තිබුණ එක වෙනුවට පොරි නෙක්ටජ් ඇක්් කියලා ඉතර පාලන කෑල්ලය කනෑ එතකොට හොඟක්වොයි තිබුණු දඩුවන් උල්ලන්ගෙන කරපුහම හොංගක් ලිහිල් කර ඒකම් ඒකත් මේකට බලපෑව ඒ අනුව ඇත්තවශයම අපි ත්ගාන පැත්තගතියම් හර සොයාගත්තගානේ බිලියන පනස්තුනයි දසම පහ මේරට අආයුතු මුදල්න්න ඒවිල් අප දුක්පත් මිනිස්සුන්ගේ දාඩිය කඳුලුන එක තියෙන්නේ දොල්රතුලි. තුොට ඒක ආවන අපි ඇද සතයක්න්නය නෑනෙ. මෝ අපි පිට විදේ අ තියන මන් තැන් ොල් බිලි පනසෙක හිට වැඩි ප්‍රමාණය අපිහි රඳවගෙනන්නවා. එතතුොට ඒ ව්‍යාපාරිකන්ගේ මෙහි ව්‍යාපාරය පවත්වාගෙන යමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් මුදල්තිික මෙහිට ගෙනල්ල ඒ බ්‍යපාරය දියුණු කරගන්න. ත අපිෙහි ඒ උදවයට සහන දෙන්න පුළුවන්ගවා බදු සහනද විදුලිය සහන හම ඔක්කොම දෙනවා ඔක්ොමදීලැවරලා ඒවා පිටරටගිහිල්ල පවුල් කීපයක උන්න තියවෙනුවෙන් ඒවරදවගන්නෝ රටේ ආර්ථික බිඳ වැටුණ ති මේවා අපි කිව්වත් තුඟක් මාධ්‍යවන් දන්න මෙ ප්‍රචාරණය කරන්න මොකොද මේවා ප්‍රචාරනය කරොත් ඒ ගොල්න්ගේ ඇඩ ටිස්මන් ොලින් මධ්‍යද මේ මධ්‍ය පවතින්නේ එ එතකොට මාධදෙරල් ලොකු අේ අපහසුතාව පාලුවක් සිද්ධන යගනිසා. මේම පිළිබඳව ප්‍රබල හඩක් නගන්න නෑ මාධ්‍යයනු. හොඳයි දැන් අF එකට ගියොත් හෙම අF එකේ එකගතා තියනවා. රාජ්්‍යයේ වැෑබර අඩු කරගණ්ඩෝන ඊළඟට පාඩු ලබාතන ප්‍රතිවික ගත කරන්න ඕන මේ වගේි හැමෝම දන්න මග තන්නේ ටේ සාමාන්‍ය මිනිස්සුත් හැමෝම දන්නෝ මේ ලයිස්සෝමකක්ද කියනෙ. මට තියන ප්‍රශ්නය ඔබෙන් අහන්ඩ මේක එක දෙයක් හැටියට ජනාධිපතිතුමාම කිව්වා රාජ්‍යායතන පෞද්ගලි කරණය කරන්න සිද් වෙනවා. ඔහු ඒකට උදාහරණ දෙෙකුත් කිව එක ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවන ටෙලිකොම් එක. ැ ඔබේ ඉතිහාසේ බැලුවොත් එහෙම ප්‍රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරාගනීම සම්බදධින් මංි තරන්ගේ මගේ මක හෙට ඔබ සෑහෙන දායිකත්වයක් සපයපු කෙනක්. ඔබ ඒවාගේම කිවවා අප සම්පත් පිටවල්ට විකුණය එක හමනැත්තන් මේ රජයට අයිති දේවල් පවරණ සෑහෙන විරෝධය පෑ. ඇ ක්ම ද ව ස්ල්ල ර සිදව න මත ජන තු ම කියප දට අනික් පැත්ති පෝට් ටි පනත විදිීම තමත් ක්‍රියාම වෙනවා ඇැම විජයේ ස රාජ පක්ෂ ආණ්ඩු ඇම තිවරෙක්න. පෝට් සිටි පනත දැන් සම්මත කරලා ආරම්භ කරලා තියෙන නිසා ඒක අපිට රිීවස් කරන්න බැ රිවස්රන්න බැරිකමක්නවේ හැ රිවස් කරය කියගල රටකෙන් ප්‍රතිලාබයක් ලැබෙනන. ඉති නිසා ඒ අපිට අවශ්‍ය විදියට ගලපගෙන එක සංවර්ධනය කිරීම මොනා්ඩුවත් තිබනත් කළ යතු දේ බවට පත්වන්නේ ඒක එතකොට රක්‍ෂණ සංස්ථා ගනදිනුවෙදී ඇතවශයෙන්ම ඒ මම හකක් ජීවි අවදානම් පවා අරගෙන ඕපාර්තාවක් ඉදිරිපත් කරපු වෙලාවක් යනු ශ්‍රෂ්ාධි කරණය තිීන්දුවක්කනව තමයි එකක ලැබුණේ දැන් තොකොට රාජ්‍ය ආයතන ප්‍රතිවග ගත කිීමේදී විශේෂයෙන්ම අපි අවධානය විමු කරල තියෙන්නේ පිදුලි බල මණ්ඩලය කනිජතල් සස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වගේ දේවල්. ඔය ලයිස්තුවට එතුමා රක්ෂණ සස්ථාව සට ිලිකුමමා තනයක්ත් කිව්වා එතුමට වෙලා වෙලා බිච්චේ උපදෙස්සැනු කිය ඇති නමු තපහිහම ස්තෙරව වශයෙන් එහම තීන්දුවකට ආ්ඩු ඇවිල්ල නෑ ඒ ආයතන පෞද්ිලි කරණය කරනයයි කියලා පිළිබඳ අපි සාකච්චා කරගෙන යනවා අපි බොහෝදුරට සමහර වෙලාවට අයි එ එකකට එක රවට්හන්නමකිව වනවෙේ. අයමෆෙකත් එක් අපි ගනුදුන් කිරීමේද යම්යම් ප්‍රකාශ අපිට කරන්න සිද්ධ වෙනවා. දැන්නන් යිය එකකරට මාරුවේ ද ප ට රවටල අපි ලබාගත ද අන්මට ැවටල ඇති අප අපිගල්න් රවටල අන්තිමද අපි විනාශේල අපිපොය කගොල්න්ගේ පස්සයනවා එහෙම කරන්නත් වනෑ නමුම ඔබ තනවදටෙලිකොම් එක සහ රක්ෂණ සංස්ථාවගේදැක්. සාමාන්‍ය මහ ජනතාවගේ අදහස්න ලාබ ලබන ආ එතන. ඒවා පිට පර න ක ල බෞද්ලක ක තර ම ශසාා කරන මොදගැ අප ජතිපිත්තු මත්තක සාචා කන ළ දවාහන ීරනයට විලන අපිට ඇත්තවශයෙන්ම අනිත්්‍යේ වනවේ අපිට ප්‍රශ්න විදිීර තියෙන්නේ. ප්‍රශ්න විදිර තියෙන්නේ ඔය විදුි බලමණ්ඩලය මම කලින්කේ මේ දැන් බලන්න සේවකයෝ එකසිය පනහක් විතර ඉන්න ලංකා ඉන්දියන් තෙල් සමාගම ලාේ න්දක් ිලින නමේ දසන් පාදකය දගලගේ අවරද්දේ. ඉතින් එතකොට අපේ පන්දාහක්කෙදර එන්න පෙටොලියක ෝප්‍රේන් එක අපි පාඩුුවෙන් සල්ි දෙන්න නෑ ආඩුවෙන් සල්ලි දෙන්නන ඉතින් මෙන්න මේ ටිකයි අනිත්තක තමයි අපිට අලුත් ක්‍රමයකට හිතන්න වෙනවා මේ දුම්රිය දුම්්‍රිය සහ ලංගම දෙක විශාල මුදල් කොටසක් ඒ දෙකටත් යනවා ඒ දෙකා අපි පාඩු නොලබන මට්ටමකට පවත්තගෙන ඇවිල් අරගනිුත්වේ බාඩු ලබන තනෙටි ප්‍රතිවක ඇත කිරීම මගින් මගහිතන ආර්ථිකය විශල වෙනසක්රන්න පුල පඩුන්න ලබනතත්වේ පවත්ත කනයනවා කියලින් ටික් ලස්සන වචන ික් ක කහමද ෑම කියනවාන මුත් කවදාව අපිට ඕක කරන්න හම්බෙලනෑ එහෙම එහෙම පත්්‍රච් කිසි මාණ්ඩුවකට හෙම හයි අතිබුණන ඇැත කතාව. ආණ් උත්සාහ කර චන්ත්‍රකා මැතිනික කාලිදලම උත්සා කර තන රාජ්‍ය තන්ත්‍රීත්්‍යයනවනය නිලධරිවාදයෙක්ලකු බලයක් හිති ඒකත් එක් දැන් ඔය උගක්වෙලාවට දේශපාලච්චයෙන්ට ඇගිල්ල දිිකරන නිසන් නිලධාරට ඇඟිල්ල දි කරන අඩු. හැයිති මේකෙදී දැන් උදාාරනයක විරගත්ව ොහම පැහදිල ලෙස අපි උප කරල පෙන්නවා මේ රක්ෂණ සංස්ථාව ප්ලි කරන ද නිලධාරිවාද මයි ලපාල තිබුණේ. අපි ඔප්පු කරේ ඩොලර් රුපියල් බිලියන හයට විකුණක්දී රක්ෂණ සන්තාවය අත්කම තිබුණ කියෙලා ොල සමායන රුපියල්ලින් බිලියන එක සේවිශ්පාක්. ඉති ඒ ඒ රක්ෂණ සස්ථාව ගත්ත නිසා තම ඇපලෝ ෝහල රජයට ලැබුණ එතකොට රක්ෂණ සස්ථාවය පෞද්ලිකන්ේ ිච්චා ලිතුර කරපුතු මුදල් ටකෙන් ලිත්‍රෝ ගෑස් සම ැද නැත අපිට ගෑස් කොම්පිනය ව නෑ අනුව ඔබ විශස කරනවා දෙනෙන ආ්ඩුව ව්‍යාපාර කරන්න ඕන කියලා ආණ්ඩුව සමහර ශේත්‍රවල ්‍යාරන්න ඕන මොකද ලංකා බැංකෝ මහජන බැංකෝ ඒවත් ව්‍යාපාරණන ජාතික තිරිකිරීමේ බැංකෝ රක්ෂණය ඒවා අපිට ලොකු මේ. හායෝජනයක් නැති මානුව සම්පත් පාවිච්චි කරලා කරනනි ඒක සේවන්සේ පුළල් කිරීම. එතුට ඒවා එවැනි සේවාන්සය පුළුල් කිරීම මේ ආණ්ුවට යම් කොට සත්තියෙන් ඕන මම කියන්න ඒ සේවහන්සේ පුළුල් කරාට ප්‍රතිසතයක් විදිහයට ගන්නකොට ඒක යම් කිසි අවම මට්ටමක තියාගෙන කුෂිකර්මාන්තය සහ කර්මාන්තය පුළුල් කරන්න ඕන්න එතකොට අපිට වේවක්යෙනනකොට ක්ක එකක්යෙනකො ඒ ොරොත්තු දෙ. ඉසල කිවනමේ ඒ තීන්දුු තීරණගන්න ශක්තිමත් අ්ඩු පැකලුණනා ක කියලා න ට ක්තිඇති බුණන්න ක් නි ලික්ක සින්ගේ ජනති පිරිතුමාගේ ආණඩුවට ශක්තිය තියෙනක් ලබ පදලක ක් හන්නේ අර හම්බන්තට වරාය පවරණකොට චීනට දොල බිලියෙන් එකයි දශම හතරක් ලබා ගනීම සඳහ. ඔබ කිව්වා ඒ එක සම්පර්ණ නීති විරෝධී පැවරීමක්. ාල්ලිේතුර දිරිපත් කරේ නැ ඒක සුන්්‍ය ලිය වෙල්ලක් කියලලා ඇැයි ඒටක එහෙමවතිය ය බිලියන එකයිදශන හතරපි රගණති ඔබ විවාස කන ර ක්යා අභියෝග චත්තරපු දලිලික්‍රසිහ මහත්්‍යයට තනීම නෙවයි ආණ්ඩුවක් විදියට ඔ ඔ කියන්න විශේෂය ප්‍රතිීවීහ ගැත කිරීම කාරණයේදී ආණ්ඩුවක් විදර මේකට මුණ දෙන්න වෙනවා නත්ත රටක් විදිර අපට ඉස්රටයන්න බ. මොද දැන් අපි කොච්චර ජනතාව බදුගන්නවා කියන්නේ ජනතාව පිට බරපටඕන එකනේ එතට ඒ මුදල් ජනතාවට අ කෞද කිව් වගේ පාර්ලිමිේන්තුවේ ජීවිතයට ගුවන්ඥානයකට පයගහපු නැති මනුසයෙක් පවා ශ්‍රී ලංකන් යාලයින්න එකේ නයගෙවන්න බදුගෙවනවනේ. ඉති ඒක නිසා සමහරලාවට ඉතින් ඇදැම් මේ බදුක්‍රමය ගැන අපිට විශාල චෝදනා තියනවා. ඒක අපි කැමැත්තින් කරන දෙයක් නැව ත්වශයෙන්ම මේස්සා බදු ප්‍රමාණයක් හූලනයක අපි කාටත් අමාරුවඩ අපිටත් හරි අමාරුයි. ඉදි මමුකිවගත අපිටත් ොදක් ඇමති පඩිරපැල් ලට අදහස් පන්සිී එලවන්සකත් එක් ඒකට දෙලක්ෂ අදලිස් දා බදක්කවල තියනගෙන අපි පාචකෙන වාහනයට පවා එලවන්සකට පවා ඇතින් බදු ගහල තියෙනවා. ඉති අපිත්ය කැපකිරීම කරනවා. ඉති මේක මම කියන්නේ අපි අවුරුදු දෙකක් විතර. එකක් දරාගන්න ඕන අමාරුකාලයක් ගත කරන්න ඕන හැබැ වෙලාීන්ද බදුගත්වොත්ත හෙම. හැමෝම කියන දේ තමයි අපි බදු ගවන්න ප්‍රතික්ෂේ කරාණන බද ගෙවන්න ඕන ලි දන්නවා රජය පවත්තකනය එකක් එක චෝදනාවත්තමයි ඒ බදු රජය නාසිකන්නා කියෙ එක ආණ්ඩුව. හැම අණඩුවටමතිබ මේ ආඩුවටත් තියෙන. දෙවන එක මිනිස්සුන්ගේ ජීවන අරබුධඇත් එක් ෙවන්න බෑ ඒකන ප්‍රයෝගිකව ගෙවන්න බෑ ඒය ප්‍රශ්න කනොකක්ද තින උත්ර. ඇත්ත වශයෙන් ජනදාවට ඉතාමත් තසීරු ප්‍රශ්නයක් මොකද මේකට හේතුව වෙලා තියෙන්නේ මෙච්චර කල් අපේ රිජුබදු ප්‍රතිශතය ඉතාමත්ම අවම මට්ටමක පවත්වා ගෙනයාම. වක්්‍රබදු ගැන්නේ නිතරම වක්‍රබද්ද හැමෝටම එකහා සමානව වදිනුවනය. තොට දුපත් පන්තිට බර වැඩි අරකිවගේ ශ්‍රී ලං කන්නය කට ගෙවන්නේ සාමාන්‍ය සාමාන්‍ය එතකොට අපි මේ අමාරු කාලසීමාවේ අවරුද්ධක කාමාරක වගේ කාලසීමාවේ වක්‍රබදු ප්‍රතිසතය උඩට ගේන්න නම් මේ බදුක්‍රමී ක්‍රියාපක කරන්නට ඕන. එතකොට ඒක සාමාන්‍ය තත්ත්යට ාවට පස්සේ මේ බදු ප්‍රතිවත්ය ලිහිල්කිරිමක් කරන්න පුළුවන්. ප්‍රතිශතය පවත්වා ගෙන ෑම සඳහාවශ්‍ය ප්‍රතිසස් කරනය හමමාණ්ඩුවටම කරන්න ඕනකම තිබුණ. ඒ ජනප්‍රිය නැතිනිසා හැමාණ්ඩුවම වය වනා කරන්න මුකොද හමමාණඩුවටම මේ උපදෙ තිබුණ. IMF නය ගන්න කොටත් මේ කොන්දේසිති බුණ හැබ කවුරුත් කරේන ති දැන් අපිසිරු අඩියට වැටිච්ච වෙලාවේ ඒක අයිF එකෙන් අය මුදල විතරක් නේ ඇත්තටම අපිට වටින්නේ අවුරුදු හතර්කට දෙකයි දස නයයක්ක් ලැබෙන්න්න තොට අවුරද්ධට මිියන්හන්සේ පහක්විතර එක බලකොටේ තරම්මලකු මුදලක් නවේ ආර්ථකය කො ගන්න ඒ පිළිගැනීම ලැබීමමත් එක් අපිට ජාත්‍යන්තර ඇත්ත එෙක් අපේ ව්‍යාපාර ජාලයට අප ඔයාාවන්න තියෙන ඉඩකඩ මේ ඇති වෙනවනේ. ඉති ඒක නිසා අපිත් කල්පනා කරනවා යයියම් එක එකවත් ජනතාවත් දෙකම රවට නැතුව අපිත්‍රවට නනැතුව පොරොන්දු වෙන එකත් ජනතාවට කියලා කකරන දේද ජනතාවට කියලා ඇත්තම කතාව කියලා. තිත්ත ෙත්ස් කවරුත් ොමි කියන තත්ත්වයටඒ යන්නගේ හර ජනතාවට තිත්තබේත් බොන්න කියන අතරේ. ජනතාවට පේවා රජය නිස්කාරණයේ හැත්ත පස්සෙන නිදහස් සමරුව සඳහා මුදල් වැෑකන්නවා. ඉළඟට කොළඹදී දෙන්න පුළුවන් විදේශතා රාජ්‍යතාාන්ත්‍රිකයන්ගේ අක්ත පත්‍ර මහනුවරදි දෙනවා. මේ වගේ සිද්ධි නිසා, අර තමන්ට සාධාමය කිෂටවෙන් ැකිල සාරයහැකිීම මිනිස් අතර තින වන්නේද මේක ආ්ඩුවෙන් උත්තරයක් නැතයයි. ඒකට පැදිලි උත්තරයක් තියෙන ඇතරම මේක මිත්‍යා මතයක්. පහුගේ කාලි පුරාවටම අපේ රජේ අපි රටේ දේශපාලච්ඥය පවා ලෝකටම ව්ව සංචාරකය වන්නඩ එපා. අපේ රටේ ශ්‍රමිකන්ටිකුව ප්‍රේශණවන් එපා. ආණ්ඩුව මට්ටු කරලාදාන්න මේ අපිට දෙක ඩොලර එකක් ඇත්ත වන්න එපා මාස දෙකක්. එවන්න නැතු ඉන්න ඒවගේ ලොකු ඉල්ලිම් කර එතකොට ලංකාවේ පෙටරල්‍ පෝලිංගොල මිනිසු මැරිරල වැටනවා ගෑස් පත්තු වෙලා බෑ බෝම්බ වගේ පුපුරනෝ සංචාරිකින්න් ටෙන්න්නෙපා කියලා රෙඩ්නෝටිස්තීලා ලෝකයේ බෞතර රටවල්ලල කොළඹට එන්න බෑ අරගලයේ නිසා මහා ගැටලු එතකොට මේක ඇත්තවශෙන්ම බංකොලොත් වෙච්ච මේ අර අප්‍රකාව තියෙන දුප්පත්ම දුිීම දුප්පත් රාජ්‍යයක තත්ත්වට අපි ලෝක පුරාහ අඩු ගැවුණා හැබයි අප නිලවශෙන් ප්‍රකාශ කර ලට හෝඒ අපි කරලා නිසා කරපු නිසානය අපිට ඔය ප්‍රතිීවගත කිරවලට යන්න සිද්ධුවන එතකොට තත්වේ අප හම දාම ඉන්නවද නැත මති ගොඩෙන් ඕන තික ලා ඩුවක් දරල් කපා කරන්න ුව එතට අපිත් තෝක සාකච්ඡයක් කරා ඇත්ත පස්වෙනි නිදහස් දින අපි සමරණඩ ඕනද දැන් ඇත්ත පස්වෙනි උත්සවයට අප ිියන දෙයක්ක්ෙන් කරා ජනාධිප්‍රතිකාරයාලේ සංකෑලයකන දුන්න මිලියන කොළහ ගානත් තමයි ඒක වියදං කර තියන ජනාධිපතිකාරයාලි ඊට අමතරව යම් මුදලක් ඊට නොවැඩි මුදලක් රාජ්‍ය පරිපාල මාත්‍යයන්සිෙන් වියදං කරලා තියෙනවා පරි මේයකත්තත් බිලියන දෙසයන එතකොට ඒක නිසා අපිට ජාත්‍යන්තරය අමාත්‍යවරුන්ගේ අමාත්‍යක කණඩයම් ඩිලිගේන් ම අටක්. කාක උත්සවයට ආවා එතකොට ඉන්දයා බංලදේශය මුල්කටගෙරින් අපේ තනාපතිවරුන් ආව තිස් පහකට වැඩි ගානක්. එතකට විදේශය සංචාරකයත් එන්න ගත්ත. ජනවාරි මාශයනකට දක්යි එක් ලක්ෂේ දදාහ දක්වා සංචාරකය ප්‍රණ ඉහ ග ැ නිහසුත් නේ. මෙම නිදසුසේ ඇති නොව කියල කියපු හම ඒකම පනිිවිටයක් ලෝකට මෙතන ගැටලුුවක්න එක දැන් යන්නපුළුවන්ටක් කියල එතකොට දැන් අර ඇමරිකාවේ රජ්‍යමල් ලකම් ආවා අපිට මට මතකයි අධ්‍යාපනයටට කියල හ ආපුනිසා තම එකද නෑය යමිරිකන් ඩොලර් ිලෙන තිහ ප්‍රධානය දුන්න. එතකොට සහල් මට්‍රක්ටන් හත්සේ හැත්ත මවේ නිදහස නිසා අපිට සල්ලි ලබන හිංගන්න වගේ කොුදයිගගේ වනවෙයි. නමු තරට වැටිච්ච හැට වැටිලතිබුණ හටියට දැන් ඩොලර් මිලියන තිහක් කියල කියන්නේ කියද රපාල් මියන එකොස් දහක්විතරන හල්ිකෝ හල්ිකට ටන ොල් මිලන එකසේ විසිිපහක් එකසේ තිහක්නතු ගන්න බන අආවශය. ඇති ඒ වගේ දැන්ි ිලිය ේසි ඇතර ම ද ු ත ලිය කොස් දහක්කවන ටාව. ඒ ආපු උදවිය ඒ තානාපතිලා හුගක් අයික්ක රාජ්‍යපෝ දුරාජ්‍යම්ඩලේ මහලේ කංතුමිය එක බව අපි කතා කරාදන්ගේ විිශේසිම රුසියාව ඇතුළුවේ කලාපි රටවල් වලින් ගගක් සංචාරකයාව. ඉති මේ හැම රටක් පිළිගත්ත මේ රටේ ඉතාමත්ම සාමකාමය ලෙසා අපිට සංචාරක කරන්න පුළන් රටක් කියල දැන් මේක බලන්දතා මාස දෙකක් විත රයනකොට වෙනරදරයක් ඇති නොකරොත්තෙම අපිට සංචාරකන්ගේ මේ ප්‍රමාණය එන්නන්න වැඩි වෙන. එතුට අපිට සනික මුදල් හයා ගැනීමේ ඩොලර් හයා ගැනීම එක උපයමාර්ගයක් නේ ඇතවසම සංචාරකර්මාන්තික තුො අපි එක ඩොලරයක්කත් පියදංකරන්න රටේ නැතිවෙලා කර බාර ගත්තේ. අපි මුදල් මැව් වනෑ නමුත් කළමනා කරන අපිට කරන්න පුළන් කළමනා කරයක් නේ එතකොට ඒ කළමනා කර නිසා අඩුගාන්න අපිටද බිදේශවිනි මේ සංචිතයේ ඩොලර් බිලියන දෙකක් දාගෙන යෙනවා ඉ අපි ටෝක ඩොලර්බිලියන පහකට ගෙනියගන්න පුළුවන්න්න රට ඊන්ෆලේෂන් උද්ධමනය අඩු කරලා රට සාමාන්‍ය තත්වයට ගඩ පුලුවන්. හොඳයි මංහිතන්නේ අපට තවත් කතා කරන්න පුළුවන්දේ වල් පිළිතුරත් එක්ත්ේවනමු අපේ කාලය අවසන්න වනවා. අපි කඩපතෙන් සමුගෙනයන්නයි බලාපොත්තුවෙන්නේ. අපිත් එෙක්කාද මගේ ඉස්්‍රහති නාසනයේ වාඩිවෙලා මේ වෙනකං මේ බොහොම විවෘත සහ නිදහස් ලෙස සාකච්චා කරේ. දිිරන මත්‍ය චාරය ජදාස රජපක්ෂ බහමත්ම සූති අද අපි ආරාධනය පිළිියරගෙන මේ අවස්ථාවට පැමිණියට අපි මෙිතින් වැට සරහ අවසකනවා ලබන සති සුපුරුදු වෙලාවට අපි නැවත උබහම ඉන්න බලාපොරොත්වයෙනවා අපි ගිහිල් එන්න.